আগবার না মাইসে বেচান দেওয়া। अब तमाय अपनी इस तरह में हाय वास तरह में जो सिंगल पांती पटांगा ने दावा से अब उस पांती का तमाय लमाय इन्दे अब तो इनमें पटांगा ने पांती है दहने दें अपने अब तमाय हाय वास रे लमाय इटा अब तो इनमें सिंगल पांती पटांगा ने क्या ने लमाय आता है अब उसमें पांती का तमाय साहब आगे वाला तीए क्या मांगी तो लमाय अब उसको तारा की ना अब तो इन वेरियर सुविधा मिला थी के एमने अब तो बोटिया के मारा गया ना लिया ना सुविधा ना मिला चुके थे हुआ आगे ना कोटा सुविधा में तीए එමනි දැගෙන අද මම පටන් ගන්න ළමයි වාට ගොඩක් කට්ටිය කිව්වා අටවෙනි පාඩම තේරෙන්නේ නැහැ කියලා ගිය සතියේ මම අර ළමයි කීප දෙනෙකුට ගැන්නුවා එතකොට කිව්වා අටවෙනි පාඩම තේරෙන්නේ නැහැ අට එකේ ඉඳලා පටන් ගන්න කියලා ඒක ගැන්නුවේ නැහැ නම නිසා ඔයාලට ගැටලුකුත් නැහැ අට පාඩම තමයි පෙන්න ගන්න ඕනේ පෙන්නගෙන මට කියන්න මොකද්ද අටවෙනි පාඩමේ තියෙන්නේ කියලා පොත පොඩ්ඩක් අරන් බලන්නකෝ අට පාඩම පිටුව 51 පිටුවේ තියෙන අටවෙනි පාඩම අනස්සෙක පිටුවේ තියෙන අටවෙනි පාඩම තේරුම් ගන්නකෝ පාඩම මොකද්ද කියලා මට කියන්න අනස්සෙක පිටුවේ තියෙන අටවෙනි පාඩම කියවලා ඇතිනේ ළමයි ගොඩක් අය කිව්වා මේ පාඩම ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා ඒකයි මම ඒක තෝරගත්තා ගොඩක් කියවලා ඔයාලා මට කියන්නකෝ පුළුවන් කෙනෙක් මොකද්ද ඔයාලගේ පොතේ අටවෙනි පාඩමට සඳහන් වෙලා තියෙන පොත කියවලා තියෙනවා පාඩම් දෙල්ලගෙන තියෙනවා බලන්නකො නලපාන ජාතකය කියලා පාඩමක් තියෙනවා නලපාන ජාතකය අට පාඩම් ආය වසරේ පොතේ හරිනේ පාඩම් දෙල්ල ගත්තද ගැටලුවක් නැහැනේ ඒකේ ආරම්භයේ තියෙන ළමයි මෙහෙම නලපාන ජාතකය හරියට හරි ඔය තියෙන නලපාන ජාතකය දෙල්ල ගන්න අට පාඩම් මනස් එක පිටු මම මේ උදේ දියා තියෙනවා නැත්නම් මට සැරින් සැරේ ළමයිට කියන්න ඕනේ එක එක්කෙනා අහන්න මොන පාඩමද මොන පිටුවද එහෙමනේ අපේ ළමයි පාස්සේ ඇවිල්ලා අහන වෙන මෙහෙම කතාවක් තමයි ඔකේ පටන් ගැනීමේදී තේරුම් ගන්නවා දැන් ඔයාලා කියවන ඇති ජාතක කතා කියවලා තියෙන ජාතක කතා නලපාන ජාතකය හරියට හරි නලපාන ජාතකයේ තමයි තියෙන්නේ මම ඇහුවේ ඔයාලා ජාතක කතා කියවලා තියෙන ජාතක කතා ළමයි කියවලා තියෙනකොට ජාතක කතා කියවලා තියෙ කියලා හිතමුකෝ අපි. ඔව් කියවලා තියෙන. හරි. කියවපුවායි. ජාතක කතා කියවලා තියෙනවා නම් මම ගොඩක් හයි ළමගෙන් ওই ගැටළු අහන්න යන්නේ හයි ළමන්ට ටිකක් අමාරුනේ ටයිප් කරලා උත්තර දෙන එක නේ. 10 11 ළමයි නම් පටපට ගන්න වැඩි කරන. හයි ළමන්ට ටිකක් වැඩි අමාරු මම ගිහින්දා ගොඩක් පුළුවන් අය කියන්නේ. ඒක උනේ අපි පස්සේ මයික් ඔන් කරලා තමයි පන්තිය කරන්නේ. මේ දවස්වල තමයි මම මයික් ඔෆ් කරලා තියෙන්නේ අර මේ ප්‍රී सहभागिना ගුරුවරය කහගෙන ඉන්නවා අනිත් ළමයි තහගෙන ඉන්නවා ඉස්කෝලේදී පොත කියවන ආකාරයෙම එක එක්කිනා වෙන වෙනම කේජේද කියවන්න දෙනවා එහෙම කියවන්න ඕන ආය ළමයි හරිනේ ඔන්න මං කිව්වා ජාතක කතා කියලා වර්ගයක් තියෙන මේ ජාතක කතා තියෙන ළමයි ජාතක පොතේ හරිනේ ඉතින් ජාතක කතා තියෙන ජාතක පොතේ තමයි හරිනේ ජාතක කතා තියෙන ජාතක පොත ජාතක පොතේ තියෙනවා කතා 547 හැබැයි අපි මේකට කියන්නේ 547 ජාතකය කියලා නෙමෙයි 550 ජාතකය 550 ජාතකය එහෙමයි කියන්නේ 550 ජාතක පොත කියලා පොතක් තියෙනවා මේ පොත අරගෙන බැලුවොත් ඔයාලට කතා 550ක්ම කියවන්න බෑ කතා 547ක් කියවන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලා මේ ඉස්කෝල නිවාඩු දෙන දවසේ ඉඳලා දැන් වෙනකන් එක දිගටම කියෙව්වත් මේ ටික නම් ළමයි කියලා ඉවර කරගන්න බැරි වෙයි ඒ තරම් දිග කතා තියෙනවා සමහර කතා ගොඩාක් දිගයි දවස් දෙක තුන එක දිගට යන්න පුළුවන් කියන. සමහර කතා තියෙනවා ඡේදයයි දෙකයි ඒවනම් කියවන්න පුළුවන්. ඒවනම් ටග්ගල කියවල ඉවර කරගන්න පුළුවන්. දැන් උම්මග්ගේ ජාතකය වගේ ජාතකයක් ගත්තොත් දිගට දවස් ගාණක් කියවන්න. හරි රසවත් ඉතින් තේරුම් ගන්න පොඩි පොඩි ගැටලු තියෙනවා. කොහොම හරි කියවුවොත් හරි රසවත් කතා තියෙනවා. හරි දැන් මම ওই ළමයට කිව්වේ නලපාන ජාතකය ගැන නෙවෙයි. මොකක් ගැනද? ජාතක පොත ගැන. ජාතක පොත මෙච්චර විතර අඩි 3ක් විතර උසයි එකට කතා ටික ඔක්කොම තියෙනකොට. ඒ තරම් ලොකු පොතක් තියෙන සමහර පුස්තකාලවල තියෙනවා.
අපිට දැන් ඔයාලා ඉස්කෝලේ ආයතන පොත අරන් යනවා වගේ ජාතක පොත නම් අරන් යන්න බෑ නේද? ජාතක පොත අරන් යනවා නම් වෙන වාහනයක් තියෙනවා. ඒ තරම් ලොකුයි මෙච්චර විතර ලොකු. පොත් බෑග් එකේ දාන්නත් බෑ. කතා 547ක් තියෙනවා කියලා හිතමු. ඒතකොට ඒකේ තව ওই ආරම්භය තියෙනවා, තව පිටු තියෙනවා. එයා පැත්තේ පිටු ටිකක් තියෙනවා. එහෙම බැලුවාම මේක පිටු ගොඩක් ලේසියෙන් ගිනියන්න බෑ කෙනෙක්. ජාතක පොත. පුස්තකාලයකට ගන්නත් බෑ ලේසිය. ලොකු මිලකුත් වෙනවා. ඒ ගොඩක් පිටු තියෙනවා. ජාතක කතා කියන එක දැන් ජාතක පොත ලියන්න පාදක කරගත්ත ළමයි මෙන්න මෙහෙම කතා. පාලි ජාතක අට කතාව කියලා පොතක් තිබුණා බුද්ධඝෝසාමුදුරුවෝ ලියපු. බුද්ධඝෝසාමුදුරුවෝ ලියපු පොතක් තිබුණා පාලි ජාතක අට කතාව. පාලි ජාතක අට කතාව කියලා තමයි ඔකට කෙටියෙන් කියන්නේ. ඔන්න ඔය පොත පදනම් කරගෙන තමයි ජාතක පොත ලියන්නේ මොන කාලෙද ලියන්නේ? කුරුණෑගල යුගයේ. කුරුණෑගල සාහිත්‍ය යුගෙන් තමයි පාලි ජාතක අට කතාව පදනම් කරගෙන ජාතක පොත ලියන්නේ. කතා 547ක් තියෙනවා. ඔන්නවම ජාතක පොත ගැන යමක් ළමයි දැනගෙන ඉන්නවා. ජාතක පොත කිරකක් තව එකක් දැනගන්න ඕන. ජාතක පොත තුලින් සඳහන් වෙන්නේ මොනවද? මොනවද මේ ජාතක කතා? ජාතක කතා කියලා කියන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් පිළිබඳ. ඒ කියන්නේ බුදුන් වහන්සේ බෝධිසත්ව වෙලා ඉන්න කාලේ තියෙන බෝධිසත්වයන් විදියට ඉන්න කාලේ වෙච්ච දේවල් කියලා හිතා ගන්නකෝ. බෝධිසත්ව විදියට ඉන්නකොට ඉස්සෙල්ලා ආත්ම භාවය, ඒ කියන්නේ බුදු වෙන්න කලින් ආත්ම භාවවල හිටපු ගත කරපු ජීවිතය තුළ වෙච්ච දේවල්, ඒ කියන්නේ වෙච්ච කතන්දර තියෙනවනේ නලපාන දාතිකත් එක. එතකොට ඒ කාලේ දෙනෙක් කියලා හිටපු ඒවා තියෙනවා, වඳුරෙක් කියලා හිටපු ඒවා තියෙනවා, අලියෙක් කියලා හිටපු ඒවා තියෙනවා, මිනිසෙක් කියලා හිටපු ඒවා තියෙනවා, බබුණෙක් කියලා හිටපු ඕමම ගොඩාක් තියෙනවා. එක එකක් කියලා නෑ, හැම චරිතයක්ම තියෙනවා. කතා 547ක් නේ. එතකොට අන්න ඒක තමයි අපි මේ කතා කරන්නේ. පැහැදිලිද ළමයිට තේරෙනවද? එතකොට අපිට තියෙන්නේ ඕක නෙවෙයි අද. මොකද්ද? නලපාන ජාතක. බලමුකෝ නලපාන ජාතකයේ තුල මොකද්ද තියෙන්නේ? නලපාන ජාතක. මේක ඉස්කෝලේදී කියා දීලා තියෙනවා කියලා ගොඩක් අය කිව්වා. නමුත් සමහරවිට තේරුම් ගන්න බැරි වුණා කියලා කිව්වා. ඒ නිසා තමයි මම මේ පාඩම තෝරගත්තේ අටේ ඉඳලා ඉදිරියට කරගෙන යන්න. පහුගිය පාඩම පුළුවන් විදියට ආවම කරනවා. හයේ ගොඩක් මේ වෙලාව යන පාඩම් අඩුයි ටිකක්, ඒ නිසා කරගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. ඔන හැඳින්වීම ටික තියෙන. මේ ටික ළමයි හොඳට කියව ගන්නත් ඕන. හරිද? ඔයි මම කියපු කරුණු ටික අර කහ පාට කළ ඉරි දෙකක් ඇතුලේ තියෙන. කැමරොන් කරන්න බෑ මේ දවස්වල. කැමරොන් කරන්නත් බෑ, මයික් ඔන් කරන්නත් බෑ. හැබැයි ළමයි ඔක දිගට යන වැඩක් නෙමෙයි. කියන්නේ මේ දැන් අපි මේ දවස්වල ගොඩාක් නෑ, මම ඕක සිද්ධිය වලට විස්තර කරන්න. අපි මේ දවස්වල ළමයිට නොමිලේ සහභාගී වෙන අවස්ථාව දීලා තියෙනුනේ ගොඩාක් ළමයිට මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. එතකොට ළමයි 10 11 පන්ති වලට 6 7 පන්ති වලට කියලා නෑ. ගොඩාක් අනවශ්‍ය අය සම්බන්ධ. සම්බන්ධ වෙලා පන්තිය කඩා කප්පල් කරන එක එක විකාර වෙනවා. එයාලා වීඩියෝ ප්ලේ කරනෝ, එක එක විදියට කෑ ගහනෝ. දැන් ඉතින් ඔක අපි වේලාවකදී දන්නවනේ, එකක් දෙකක් වුණාම දිගටම ඔක අපි මොන නෑනේ ආයතනයක් එහෙම වෙනව බලන් ඉන්නේ. ඒ නිසා තමයි කැමරේ එකයි මයික් එකයි දෙකම ඕෆ් කරලා තියෙන්නේ. දැන් අපේ 6 ළමයිට නෙවෙයි ඕක ඕෆ් කරන්නේ අර කඩිය. නමුත් ඔයාලගේ එකත් එක්කම ඕෆ් වෙලා යනවා. ඒ නිසා දැන් ඔක ලොකුවට හිතන්න එපා. අපි පන්ති සාමාන්‍ය විදියට පටන් ගත්තාම 6 ළමයි ටික විතරක් අපේ සහභාගී වුණා හරියට. ගැටලුවක් නැතුව අපි මයික් එක ඕන් කරනවා, වීඩියෝ එක ඕන් කරනවා, පාඩම කියවන්න අවස්ථාව දෙනවා. දැන් 9ට දුන්නා නම් අනිවාර්යෙන් 6ට දෙනවනේ. ඒ නිසා 6 ළමයි ඉන්නව නම් ගැටලුවක් නැහැ. ඔයාලා දන්නේ නැතුනාට සමහර අය එනවා. හරිනේ? තේරෙනවනේ? ඒ නිසා ඔයාලා එක ගැටලුවක් කරගන්න එපා. නැහැ එහෙම ඉල්ලීමක් කරේක හොඳයි. දැන් ළමයි මමත් කැමති ළමයි පේන්න ඉඳන් උගන්න. ඔයාලත් කැමති එහෙම පේන්න ඉඳහා පාඩම කියවන්න. ඉතින් මම දන්නවා. මේ ගැටලු කාර්ය තත්ත්වයන් තියෙනවා නේ ළමයි. ඒ නිසා ඒක ගැන ලොකුවට හිතන්න එපා. අනිවාර්යයෙන් මම ඒකට අවස්ථාව දෙනවා. ඔයාලට මයික් ඔන් කරන්න, ඊට පස්සේ කැමරේ එක ඔන් කරන්න. එහෙම දෙනවා. අංගල තියලා ළමයි උගන්නන්නේ නැහැ අපි. ළමයි පේන්න ඉන්න ඕන. කරන්න දෙයක් නැතුව තමයි කරන්නේ. බලමුකෝ. දැන් ඔන හැඳින්වීම තේරෙනවා. මේ ළමයි මේ කතාව ටිකක් අමාරු සංකීර්ණයි. ඒකයි මම මේක කරන්න තෝරගත්තේ. මේකෙන් අපි පටන් ගන්නවා. කියලා බලමුකෝ. ඔන දැන් හැඳින්වීම මම ආයි කියා දෙන්නේ නැහැ. පාඩමට තමයි යන්නේ. හරි නේද? පාඩම කියවලා බලන්න. තවද එක් සමයේකි දෙව්බඹුන් මුදුනේහි කෙලනා පාපියෝ මැති. ලෝකස්සාමියෝ සර්වඥන් වහන්සේ. කොහොම කියනකොට ළමයි මේක ජාතක කතානේ. ටිකක් සමහරුන්ට තේරෙන්නේ නැහැ. ජාතක කතා කියවන ශෛලියෙන් කියවන්නත් මම ඔයාලට පුරුදු කරලා කියවන්න දෙනවා. අද නෙවෙයි වෙන දවසක ඒ විදිහට ගහන්න දීලා එහෙම කියවන්න දෙනවා. ඒකට අද කියන්න දුන්නොත් කියව ගන්න බෑනේ ඔයාලට. මම සාමාන්‍ය විදිහට අද කියන්නේ. එක් සමයේකි දේව බඹුන් විසින්, දෙවියන් හා බ්‍රහ්මයන් විසින් කෙලනා පාපියුම් ඇති. කෙලනා කියන්නේ පීඩා කරන පාපියුම් ඇති. පාදනමති පියුම් ඇති. මේ බුදුහාමුදුරුවෝ ගැන කියන්නේ. ලෝකස්සාමියෝ සර්වඥන් වහන්සේ.
සර්වඥයන් වහන්සේ කියන්නේ කවුද? බුදුන් වහන්සේ. කොසල් දනව්ෙහි සැරිසර. ඔන ওই ඩිංග තමයි ළමයි අමාරු. ඔන මුලඩිංග. මුලඩිංග කියන්නේ තව දෙක සමය කියන එක වලදාන. තව දෙක කාර්ය. දේව බඹුන් මුදුනේ. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දෙවියන් ආ බ්‍රහ්මයන් කියලා කට්ටියක් ඉන්නෝනේ. දෙවියෝ ඉන්නෝ. බ්‍රහ්මයෝ ඉන්නෝ. මේ අයගේ ඔළුවේ ඔළුවට පාද තියලා ක්‍රීඩා කරන්න තරම් හැකියාව තියෙන උරු කාටද? බුදුන් වහන්සේ ඒ කියන්නේ නොකියා කියන්නේ දෙවියන්ට හා බ්‍රහ්මයන්ට වඩා ඉදිරියෙන් ඉහළින් ඉන්න බුදුන් වහන්සේ කියන එක තමයි ඔය කියන්නේ. දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි වඩා ඉහළින් තමයි බුදුන් වහන්සේ. ඒකයි කියන්නේ. එතකොට මේ අයගේ නිස මුදුනේ පාද තියලා ක්‍රීඩා කරන්න උනත් පුළුවන් උරු කාටද? බුදුන් වහන්සේ. ඔන ඔහම ඉන්නකොට ඔතන ඉඳලා කතාව පටන් ගන්න. පොසොල් දනව්ෙහි සැරිසරා ඇවිදිනාසේ නලපාණන් ගමට පැමි. නලපාණ පොකුණ සමීපෙ වූ වැටකේ වනෙහි වසන සේ. අනබනෝ නලපාණ කියන ගමට ගිහිල්ලා බුදුහාමුදුරුව වැඩම කරා නලපාණ කියන ගමට. වැඩම කරලා නලපාණ කියන පොකුණ ගාවට ගියා. නලපාණ ගමට ගිහිල්ලා නලපාණ පොකුණ ගාවට ගියා. ගිහිල්ලා වැටකේ වනෙහි. වැටකේ දන්නෝනි ළම. වැටකෙය කියලා හැදෙන්නේ. ඔක වතුර ආශ්‍රිතවනේ හැදෙන්නේ. මේ මූදායි නැහැ දෙන. ඔගංග වලයිනේ තියෙන වැටකීය. වැටකීය. එහෙම දුණු කෙයිය. ඔහොම ඔම කියලා එක එක මල් වර්ග තියෙන. අන්න ඒව මේ කියන්නේ. මේ කියන්නේ වැටකීය. වැටකීය වනයේ අසන මේ ඉන්නකොට බටදඬු අරබයා මේ ජාතකයේ වදාළ තියෙන. ඕන බලන්න. දැන් ළමයිට හරි ප්‍රශ්නය. මොකද මේ කියපු කතාව? ඕන බලන්න බුදුහාමුදුරුව නලපාන කියන ගමට වැඩම කරා. හරි නේද තේරෙනවද? තනියෙන්ද වැඩම කරන්නේ? නැහැ. හාමුදුරුවරු පිරිවරාගෙන නලපාන කියන ගමට වැඩම කළා. නලපාන කියන පොකුණ ගාවට ගිහිල්ලා නලපාන ජාතකයේ කිව්වලු බටදඬු අරබයා. බටදඬු වලට බණ කියනවද? නැහැනේ. බටදඬු අරබයා. දැන් ළමයිට තේරෙනවා අරබයා කියන එකේ තේරුමක්ද? අරබයා කියලා කියන්නේ බටදඬු මුල් කරගෙන. බටදඬු මුල් කරගෙන එහෙම නැත්නම් බටදඬු පාදක කරගෙන. බටදඬු හේතුවේ. ඔන්න නලපාන ජාතකය. කියනවා කොහෙද කියන්නේ නලපාන කියන ගමේ. හරිනේ නලපාන කියන ගමේදී තමයි නලපාන ජාතකය දේශනා කරන්නේ බුදුන් වහන්සේ. මොකක් අරබයාද? බටදඬු අරබයා. මේ පාඩම ටිකක් ළමයි සංකීර්ණයි කියලා මම කිව්වා. හොඳට තේරුම් ගන්න වචන මම කියවන්නේ පළවෙනි ඡේදේ. හොඳේ පළවෙනි ඡේදේ කියවා. පළවෙනි ඡේදේ තාම ඉන්නේ මම. හොඳේ. ඒ කියන්නේ තවද එක් සමයකදී දේව බඹුන් මුදුනේ කෙරෙනා පාපියුම් ඇති එහෙම තියෙනුනේ. ලෝකස්සාමී වූ සර්වඥන් වහන්සේ කොසල් දනව්ෙහි සැරිසරා ඇවිදිනසේ නලපාණ නම් ගමට පැමිණ. ඔන්න ඔතන මං කිව්වේ නලපාණ පොකුණ සමීපේ වූ වැටකේ වනයේ වසනසේ බටදඬු අරබයා මේ ජාතකයේ වදාළ සේ. ලියන්න බලන්න. මම ලියන්න අවශ්‍ය ඒවා පේපර් විදිහට ටියුප් විදිහට ඔක්කොම දෙනවා. දැන් තියෙන්නේ පුළුවන් විදිහට තේරුම් ගන්න. ලියන්න කලබල වෙන්න එපා. ලියන්න අවශ්‍ය ටික මම දෙනවා. හරි? මේක අමාරු නට ලියන්න යන්න එපා. එහෙම නොත් තේරෙන්නේ. ඔයාට තියෙන්නේ මේක ටියුටරයක් විදියට අමාරු වචන ඒවල ළමයි ඔක්කොම දෙනවා. ඒව ගැන හිතන්න බලකො. එසමෙහි වික්ෂුන් වහන්සේ නලපාණ නම් පොකුණෙන් පැන් සනහ. මොකද කරන්නේ? ඉදිකටු කුඩා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පව. එසමෙහි වික්ෂුන් වහන්සේ ඒ කාලේ හාමුදුරුව මලියන ටිකක් දෙනවා. ජාතක කතාව ටිකයි කියලා දෙන ඊට පස්සේ අපි ව්‍යාකරණ ටිකක් කරනවා ළමයි අද. හොඳේ. ඒ නිසා වැදගත් මේ ව්‍යාකරණ ටික අපි ව්‍යාකරණ පාඩමකුත් දවසට පොඩි කොටසක් හරි කරන්න ඕනේ. මේක ටිකක් කියා දීලා ව්‍යාකරණ ටිකක් කරනවා. ඉදිකටු කුලා නිසා සාමණේරයන් වහන්සේ ලව බටදඬු කප්පව ගෙන්වාගෙන ඒ සියලු බටදඬ බටදඬු ගැට නැති වුණ බලනකො වෙච්චද? මෙහෙම දෙයක් වෙන්නේ. වික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන්සනා. බුදුහාමුදුරුවෝ එක්ක ගියපු අනිත්හාමුදුරුවරු හොඳට තේරුම් ගන්න බලන්න මේ කියන දේ. නලපාන නම් පොකුණට ගියා. පැන් සනහ. ඒ කියන්නේ වතුර බීලා ඒ මේ පැන් දැකලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඉදිකටු කුලා නිසා. ඉදිකටු වලට ඉදිකටු දාන ළමයි තියෙනවනේ කොපුවා. දැන් ඔයාලා ගෙවලවත් ඉදිකටු තියෙනවනේ. ඉදිකටු. අර චූටි මේ දැකලා තියෙනවනේ ඉදිකටු. මේ මලේකුත් තියෙන ඉදිකටු උනවා. කොහොම මලයක් තියෙනවා. ඉදිකටු දැකලා නැති ළමයි මම මේ ඇන්නේ. තොර මෙතන උලක් වගේ තියෙන. ওই ඉදිකටු ටික දාන්න හදලා ඉදිකටු කුලා කියන එක. මොකද මේ ඉදිකටු කුලා අමුතු නම. ඉදිකටු දාන්න මේ බටගස් වලින් පොඩි කෑලි කපන් එනවා කියලා හිතන්නකෝ. මේ බටවනේ තියෙන බටගස් වලින් පොඩි කෑලි කපන් එනවා. හැබැයි ළමයි ඕකට ගේන බටවල
ඔයාලා දන්නවනේ උණ ගස් වලයි බට ගස් වලයි පොඩි විශේෂත්වයක් තියෙන මොකද්ද? උණ ගස් වලයි බට ගස් වලයි පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ බටේ තිබුණට ඔහොම අපි හිතමු කෙලින් තියෙනවම උණ ගහක් කියලා ලේසිම තේරුම් ගන්න. මේක තුල මෙන්න මේ වගේ කැර තනින් තනින් තියෙනවා කුරු. උණ ගහේ තියෙනනේ එක දිගට නෑ. මේ එක දිගට කුරුක් තියෙනවා. උණ ඔහොම තනින් තනින් එක දිගට බටේ නෑනේ. බටයක් දුණා ඕක අපිට වතුර ගන්න බටේ වෙනකොට ගන්න. හැබැයි මැදින් මැදින් මොකද තියෙන්නේ? මෙහෙම කුරුක් තියෙනවා. මහා ප්‍රශ්නයක් ඒක. එතකොට අපිට ඒ වගේ වැඩකට ගන්න බෑ. අයිය නම් තියෙන. හැබැයි බටගහේ දැන් ගමයි තව ඕනම් බලන්න මේ උණ ගස්වල ලස්සන මොනවම තියෙනවා. හරියටම ඕම කෙලින් එන ඔසබදාම වර්ධනය කරන්න ඕනනම්. නිකමට බලන්න. මේ උණ ගහේ මෙහෙම ඉරක් එනවා. දැකලා තියෙනවා මාරුණින් පාටට ඕම කොළ පාට වුණු ඉරක්. ওই ඉරේ නෝනේ ළමයි අපි අඩිපටියකින් කියලා ඇඳට වඩා ලස්සනට. අඩිපටියකින් අපි මේ ඔයාලා අර ගණිත පාඩමට සරල රේඛාවක් අඳින්න තුවාම ඕම ඉරක් ගන්න ඕක ටිකක් ඇද වෙනෝනේ කොහට හරි යනකොට. නේ අපි අච්චර අඩිපටි දීලා මකන කෑලි දියාගෙන කාපට පෙට්ටි අරගෙන මහා විද්‍යාවල් කරලා ඉරක් ගන්න. ඕක කොහෙන් හරි ඇද යන. මෙහිම වක වෙලයක් ටිකක් වෙලයක්. හැබැයි මේ කවුරුවත් අඩිපටියක් ගන්න මොකක් ගන්න නැතුව ඉබේ හැදෙන උණ ගහ අරගෙන බලන්නකො පොඩි උණ ගහ ගාවට ඔයාලා වෙලාව තියෙන වෙලාව ගිහිල්ලා දැන් යන්න එපා. බලන්නකො මේ ඉරි තියෙනවා හරි කෙලි. මුතුමයි අපිට දැක්කාම. මෙහෙම පැත්ත පැත්ත ලස්සන රටා ඇඳලා තියෙන. කොහොම හෝ මම නම් ඕක බැලුවා එකද. ලස්සන රටා ඔයින් තියෙන මේකේ සබාදාම ළමයි අධ්‍යයනය කරනවා. අපි මේව දකින්න ඕන. මේව දකින්න නැතුව අපි පොත්පත් වල තියෙන දේවල් විතරක් දැකලා වැඩ නැහැ. ඔන්න ඔහම ලස්සන රටා තියෙන. උණ ගහ. මේ වන් කිව්ව උණ ගහ තුන. බට ගහනේ අපේ මාතෘකාව උණ ගහත් මට මතක් වුණා. උණ ගහේ තියෙන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ පුරුක් තියෙන. මේ පුරුක් පිටා තමයි මොකද වෙන්නේ? මේකෙන් මෙහෙම අපිට වතුර යවන්න වගේ වැඩකට ගන්න බෑ. පුරුක්. හැබැයි උණ ගහේ විතරක් නෙවෙයි. මම උණ ගහ වල දන්න හිඳ කිව්වේ උණ ගහ දැකලා තියෙන උණ ගහේ පුරුක් දැකලා තියෙනවා. ළමයිට ඉතින් අලුතෙන් කියන දෙයක් නැහැ වෙසක් කාලෙ නම් බටගස් කපන් එනෝනේ කොහේ හරි කැලියට ගිහිල්ලා කපන් එනකොට බට ගහනන් ඉතින් ඔය වගේ කෙලින් හැදෙන්නේ නැහැ. ඕම නේ ඇදේට නේ හැදෙන්නේ බටගහ. ඕම හැදේ. බටගහෙත් මොකද වෙන්නේ? ඔන්න ඕම තනින් තනින් තියෙනවා පුරු. බටගහ පුරු එක එකම රටාවට නැහැ. නමුත් පුරුක් තියෙනවා. ඒකත් හරි ප්‍රශ්නයක් නේ. අපිට වෙසක් පුරු හදන්න ගන්නකොට නම් දෙකට බැඳින් පාලා එම ගන්න ඔයකට ගැටුවක් නැහැ. හැබැයි මේ නලපාන ගමේ පොදු විදියට බටවල පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මේ ආමුද්‍රුව බට කපන්න ගියේ වෙසක් කුඩු හදන්න නෙමෙයිනේ. ආමුද්‍රුව වෙසක් කුඩු හදන්න නෙමෙයි බට කපන්න බට කැලේට ගිහින්. එතකොට ආමුද්‍රුව ගියෙත් ඒකට නෙමෙයි. අනිත් සාමාන්‍ය ආමුද්‍රුව සාමාන්‍යර ආමුද්‍රුව ගියා. මොකද සාමාන්‍යර ආමුද්‍රුව කියන්නේ පොඩි ආව. පොඩි ආමුද්‍රුවන්ට ගියා බට කැලේට ගිහලා බට ටිකක් කපාගෙන. මොන වටද? එතකොට ළමයි කපාගෙන ඉන්න උනෝ අර ඉදි කට්ටක් කියන්නේ මහා විශාල එකක් නෙමෙයිනේ. ඉදි කට්ට දාන්න ඉදි කට්ට දිග විතර තියෙන බට හැබැයි පුරුක් කැලකුත් යට තියෙනවා නැත්නම් ඉදි කට්ටයක් වැටෙනවනේ. මෙහෙන් පුරුක තියෙන ඔන්න ඔයගේ බට කැලික පං එන්න කියලා කිව්වා. මේ ඉදි කටු දාන්න නැත්නම් ඉදි කටු තැන් තැන් වල දාන්න ඉදි කටු වෙනුනේ කකුලේ. ඉදි කට්ට කියන්නේ හරි පරිසම් කරන දෙයක් නේ. ඕක ඇනිනු මිව යනවා. ඒ නිසා ඔක දාන්න ඕනේ මේ වගේ. බටගස් කැලකට වගේ දාන්න පුළුවන්. ඒතකොට මේ පැත්තේ පුරුක් තියුණොත් තමයි වැඩි හොඳ. පුරුක් නැති බට ගහක් ගෙනව. මෙහෙන් දාන මෙහෙන් ඉදි කට්ට වැට. ඊට පස්සේ යායි බිමට නේ වැටේ. ඒ නිසා පුරුක් තියෙන ඒවා ගිහිලා හාමුදුරුවෝ ඒවුවා. සාමනීර හාමුදුරුවෝ. ඕන බලන්නකො පුදුම වුණා. දැන් ළමයිට තේරෙන උණ ගහේ බට ගහේ තියෙන විශේෂත්වය ඇවිල්ලා මෙන්න මෙහෙම කියන. මෙන්න බලන්නකෝ කියන්නේ. සියලු බටදඬු ගැට නැතිව ඒකත් චිත්‍රව දිගටම සිදුරු නියාව තියෙන දැක. මුදුන් කරාගොත් මුදුමාකාර වැඩක් වෙලා තියෙන එක බට ගහකවත් සිදුරු නැහැ. සිදුරු තියෙනවා. සිදුරු තිබුණාට මේ පුරුක් නැහැ. සිදුර තියෙනවා විදියටම පුරුක් නැති බටක. හරි අමුතු. දැන් අපි පැපොල් ගහක් කපලා බැලුවත් ළමයි අර පැපොල් ගහ මේව දිගට ආවට අරකේ මැදින් මැදින් තියෙන පුරුක්. ඒක දිගටම යන්නේ නැහැ බටේ වගේ තියෙනවා. පැපොල් බටේ නම් තියෙනවා මේ මේ පැපොල් ඒ කොලේ සම්බන්ධ වෙච්ච එකේ නම් බටයක් තියෙනවා. හැබැයි එහෙම නැතුව මේ සාමාන්‍යයෙන් අනිත් හැම ගහකම වගේ පුරුක් තියෙනවා. මේක ඒකත් චිත්‍ර දිගටම සිදුරු නියාවද. මුදුන් කරාගොත් මෙන්න බලන්න කියන හැටි ලස්සනට ළමයි. දෙවනි ඡේදෙ මං කියන්නේ. හොඳට පොත බලාගෙන ඉන්න ඕන. නිදිමතේ කම්බලි කමෙන් බඩගින්නේ ඒවා අමතක කරලා ඉන්න ඕන. පොඩි වෙලාවයිනේ. ඒ වෙලාව උනන්දුවෙන් ඉන්න ඕන. වෙන පන්තියක් පටන් ගත්ත නම් මෙලාවට දෙතුන්තරයක් ළමයි ආලා පන්ති ඉවර වෙන්න කියද්දි කියලා හය ළමයි හොඳයි ඒ ප්‍රශ්නේ යවෙන්නේ. අතේ ළමයි අහනවා, අටේ ළමයි අහනවා, 9, 10, 11 මට දැන් පන්ති පටන් ගන්න කලින් ඔබට උත්තර දෙනවා හැමදාම. අද හය ළමයි යවුවේ නෑ අලුත් පන්තියක් ඉන්නද කොහොද හරි අතුතු මේක. මම දාමු මම ඔබට උත්තර දෙනවා. ඔන්න බලන්න. මෙහෙම කියන. සාමීනි අපි ඉදිකටු කුලා නිසා බටදඬු ගෙන්නුම්. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරුයි. මේක මේක දැයි විචාරෝ. ඇහුව මොන බලනකෝ. බුදුහාමුදුරුවන්ගෙන් ගිහිලා අර හාමුදුරුවහන් මේ පුදුම සාගත වැඩක් වෙලා තියෙනවා. මොකද පුදුමේ? ඉදිකටු කුලා නිසා ඉදිකටු හදන්න අර කොපු හදන්න. ඉදිකටු කුලා කියන්නේ ඉදිකටු ටික දාන්න හදන කොපු. ඒව හදන්න අපි බටදඬු කපන්න ගියා. මෙන්න වෙච්ච වැඩේ.
මොකද උනේ ඒ බටදඬු මුල පටන් අග දක්වාම දිගටම සිදුර මුල ඉඳලා අගට යනකම් දිගටම සිදුර කොහෙන්වත් එක පුරුකක්වත් නැහැ දැන් හාමුදුරුවන්ට මේක හිතා ගන්න බැරි වෙනකොට හාමුදුරුව යන්නේ කාගාවඩ බුදුහාමුදුරුවන්ගෙන් කාරණේ කියලා මෙන්න මේව දිද්දයක් වෙලා තියෙනවා ඒතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ කිමෙක් දැයි විචාර සර්වඥයන් වහන්සේ සර්වඥයන් වහන්සේ බලන්න බුදුහාමුදුරුවෝ වෙනුවෙන් භාවිතා කරපු වචනේ සියල්ල දන්නා කියන්නේ සර්වඥයන් වහන්සේ ඉබස්සස මහණෙනි මේ මාගේ පුරාතනයේ අදිෂ්ඨානයක වදාරා ඉක්ුත්වත් දක්වා වදාළති ඔන්න බලන්න මම නොකිව්වට ළමයි ඔයාලා කිව්වෙත් නෑ මං කිව්වෙත් නෑ කවුවත් ඇහුවෙත් නෑ ජාතක කතාවක තියෙනවා මම ආයෙ ළමයි ගමන් කියන්න පොඩ්ඩක් 10 ඉලක් 11 ළමයි තමයි කියන්නේ කමන්නේ ඔයාලා දැනගත්තාම මොකද ජාතක කතාව ඔයාලා තියෙනවා නම් ඒක දැනගන්න එපා ජාතක කතාවක තියෙනෝ මම දෙකක් විතරක් කියන්නම් හයිලි වර්තමාන කතාවයි අතීත කතාවයි කියලා දෙකක් තියෙනුනේ දැන් ওই මම කිව්වේ වර්තමාන කතාව මුදුහාමුදුරුව ජීවමාන වෙල ජීවමානව ඉන්න කාලේ කතාව වර්තමාන කතාව දැන් වර්තමාන කතාව පාදක කරගෙන තමයි බුදුහාමුදුරුව අතීත කතාව තේරුණාද දැන් වර්තමාන කතාව මොකද්ද ඔන්න ළමයිට තේරෙන වර්තමාන කතාව සරල ඔය ජාතක කතා පොතේ තියෙන විදිහ නෙමෙයි සරල මෙන්න මෙහෙම බුදුහාමුදුරුව නලපාන කියන ගමට වැඩම කරා හරිද ඊට පස්සේ වැඩම කරලා මොකද කරන්නේ වැඩම කරලා ඉවර වෙලා නලපාන කියන ගමේදී හා සාමනීර හාමුදුරුවෝ දකිනවා අර තිදුරු තිබුණට පුරුක් නැති බටගස් සමූහයක් ඒ අරබයා තමයි මේ අතීත කතාව කියන්නේ තේරෙනවද දැන් එතකොට හාමුදුරුවෝ ඇවිල්ලා කොහොමද දැන් කියනවා කොහොම වෙන්න හේතුව මොකද්ද කියලා නෙහන්නේ ඇයි මේම වෙන්න කියලා අහන්නේ මොකක් වෙන්නේ කොහොමද කියලා මේ බටදාගත් තියෙන බටවනාන්තරයේ ඕන කරා අපි ගියේ ඉදිකටු වලට කොපු හදන්න හැබැයි අපිට නිකන් බට විතරයි තියෙන්නේ අර ඇස්ලෝම් බට වගේ දිගට බටේ තියෙන කොහෙන්වත් මේ උරුකක් නැහැ මාර් ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් සමහර ළමයි ඉස්කෝල වල ඉස්කරහා තියෙන අර උරුමේසේ ගාව සාභාවික විදියට හදන්න කිව්වහම මේ උණගස් වලින් හදනෝ මේ උණගයි මම දැකලා තියෙන ඉස්කෝල සමහර ඉස්කෝල වල තියෙනවා සාභාවික දේවල් ඉස්කෝල වල පාවිච්චි කරන්නේ දැන් අලුත් ක්‍රමයට කෘතිම මල් පෝච්චි තියන්නේ නැහැ රෙකෝඩින් එක අනිවාර්යෙන් දෙනවා රෙකෝඩින් එක දෙනවා කියලා පන්ති එකයි ඉන්න නෙමෙයි කියන්නේ රෙකෝඩින් එක දෙනවා හරි නේද ආ පහුගියේවයි රෙකෝඩින්ද පහුගියේවයි රෙකෝඩින් නෑ දරුවා අද තමයි පන්ති පටන් ගත්තේ හොඳ ඒ නිසා මේ පහුගියේ රෙකෝඩින් නෑ අද තමයි අපි 6 වසර ළමයට අලුත්ින්ම පටන් ගත්තේ මේක අලුත් පන්තියක් පොඩි ළමයි එතකොට අලුතෙන් පටන් ගත්තේ අලුත් පොත් තියෙන අලුතෙන් ළමයි අද ටිකක් මේ සතුටින් ඉන්න ඕන අලුතෙන් පන්තියක් පටන් ගත්තද ලියන්න එපා මොකක්ද අද මම ලියන්න දෙනවා හරි ලියන්න දෙනවා ව්‍යාකරණ ටිකක් මේක නෙවෙයි ලියන්න දෙන්නේ හරිද මෙන්න මෙහෙම මෙන්න මේ වගේ මම දැකලා තියෙන සමහර ඉස්කෝල වල ළමයි හදලා තියෙන මල් පෝච්චි යට මෙහෙම උණ පුරක තියෙන මේ උණ ගහෙන් හදලා තියෙන ඔන්න ඕක ලස්සනට පාට කරලා එක එක වැල් දාලා ඔහොම හදලා උණ ගස් ඥාලකින් තමයි මල් පෝච්චි හදන්නේ හරිද ඔහොම හදලා දැන් හිතන්නකෝ මේකේ පුරුකක් නැති වුණා නම් ওই වැඩේට ගන්න පුළුවන්ද බෑ උණ ගහේ පුරුක් තියෙන ඒ නිසා ගන්න පුළුවන් හැබැයි මේ ඉදිකටු මල මේ ඉදිකටු කොපු දාන්න හදපු එකේ පුරුක් නෑ ඒක නිසා ආඳුරට හරි ප්‍රශ්නයක් ආඳුර වෙලකෝ මාර් ප්‍රශ්නයක් තියෙන විදිහ ආඳුරේ මොකද්ද මෙන්න මේ අපි ඉදිකටු මේ හදන්න කොපු ඉදිකටු දාන්න කොපු හදන්න ගියා බටගණාන්තරය පොර තරම් බට තියෙනවා හැබැයි එක බට එකවත් කොපු නෑ ඒ නිසා අපි ආවෙන් කොහොම කියලා කිව්වා ඒ සැරේ කියන බුදු ආඳුර කියන ඕක උනේ මෙන්න මේ හේතුව ඉඳ කියලා කතාව කෙනොන එතනින් තමයි ළමයි අතීත කතාවෙන් පස්සේ නෑ වර්තමාන කතාව තමයි ඉස්සෙල්ලා තියෙන්නේ හරිද ඊට පස්සේ කියනවා අතීත කතාව මෙන්න අතීත කතාව මොකද යටගිය දවස එවන ලැහැබ වල්ලුවේ ඒ වන ලැහැබ කැලෑව යටගිය දවස ඒ පොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේ අර භයානක තත්ත්වයක් තියෙනවා යටගිය දවස එවන ලැහැබ වල්ලුවේ ඒ වන ලැහැබ කැලෑව හැබැයි ඒ පොකුණේ එක් දිය රකුසෙක් කොකුණට බට මිනිසුන් කන්නේ කොකුණට බට මිනිසුන් කන්නේ දැන් බට කතාව දෙතරයක් කියනවා නේද එක තැනක කියනවා බට වනේ තව තැනක කියනවා කොකුණට බට මිනිසුන් කන්නේ බට බට දෙතරයක් තියෙන මේ බට එකක් මේ බට එකක් අපි සිංහල ඉගෙන ගන්නකොට අන්න ඒව තේරුම් ගන්නවා මෙතන බට කියලා කියන්නේ මොකද්ද අර බට වනේ බට තියෙන කැලෑ බට කැලෑ බට කැලෑවට ගිනි ගත්තා වගේ කියලා කියන පට පට ගාලා
ගිනිගන්නකොට මහා හයියෙන් ගිනිගන්න නිවන්නත් බෑ. උපුරන වර ඇතුලේ තියෙන පුරුක්කොල මේ බටකැලේට ගිනිගත්තා වගේ කියලා කියලා මහා සද්ද ඉස්කෝලේ යන වෙලාවට මේ අපි කරන්නේ 51 පිටු. හරිනේ? දැන් අර ඉස්කෝලේ අරපු වෙලාවට බලන්න බටකැලේට ගිනිච්චව ළමයි මහා හයියෙන් තියෙනවා. අර ඔයාලා කියවලා තියෙනවා මීටර් 100 කියලා තියෙන කෙටි කතාව. හරි රසවත්. පොඩක් ඔයාලා කියවන්න. ඕකෙත් තියෙන ළමයි බටකැලේට ගිනිගත්තා වගේ ළමයි අපුඩි ගහන ගත්තා. හරි ඒක කියවන්න ඕන ළමයි මේ දවස්වල. මම අලුත් දෙයක් ළමයි දෝදනා කරා. මීටර් 100 කියලා කෙටි කතාවක් තියෙනවා. 7 8 ගොමත් අන්තිම දේ තියෙන. ඊට කලින් 6 ළමයි කියවන්නේ මේ දවස්වල කියවන්නේ ගොඩක් රසවත්. මීටර් 100 කෙටි කතාව. ඔයාලා වයසට හොඳට ගැලපෙන. බට බට වණේට කියන. මෙතන බට කියලා කියන්නේ දැස්සා කියන තේරුම. දැස්ස. දැස්ස මිනිස්සු කියන එක. ඒ කියන්නේ බහිනවා කියන එකේ අතීත කාලය තමයි බහිනවා වර්තමාන කාලය. බට කියලා කියන්නේ අතීත කාලය. බට දෙවිදියකට එන්නේ. බට වණේටත් බට කියනවා. දැස්සා කියන එකටත් බට කියලා කියනවා. එතකොට මේ රකුසට පුළුවන්ලු මේ දිය රකුසට කරන්න පුළුවන් මොකක්ද දන්නවද? මේ කැලෑව මේ කොකුණට බැස්ස කෙනෙක්. හැබැයි යාට කොන්දේසියක් දීලා. මේ රාත්‍රියන්ගේ නායකයා. යා කොන්දේසියක් දීලා තියෙනවා. හරිද? මොකද ඔන්න කොකුණ. ඔන්න කොකුණ. මේ කොකුණට කවුරු හරි මේ හරියට ගියොත් එයාලගෙන කන්න පුළුවන්ද? එයාලන්න පුළුවන්ද? බෑ. මේ හරියට ගියත් පුළුවන්ද? බෑ. මෙහෙට ගියත් බෑ. මේ අයිනටම ගියත් බෑ. එයාගේ කොන්දේසිය තමයි. හැම එකම තරග කොන්දේසි තියෙනවා නේද? දැන් අර වොලිබෝල් ගහන්න ගියත්, ඉල්ල ගහන්න ගියත්, ක්‍රිකට් ගහන්න ගියත්, කියන්නේ කොන්දේසියක්. ඒ කොන්දේසියෙන් පිට යන්න බෑ. දැන් ලකුණු 6ක් දෙන්න නම් අර ඇදපු අර සීමාවෙන් එහාට යන්න ඕන ක්‍රිකට්. නේ? වොලිබෝල් ගහනවා නම් එහා පිටට ගහන්නවත් ඕන අඩු ගන්න. ඒ අර ඉලෙන් එහාට නොයන්. එහෙම තියෙනනේ. දැන් මෙයාට තරගයක් නොවේ වුණාට එයාට ජීවත් වෙන්න කොන්දේසියක් දීලා තියෙනවා. එයාට කියලා තියෙනවා මෙන්න මේ පොකුණට බැස්සොත් ඕන කෙනෙක් අල්ලගෙන කන්න පුළුවන්. ඕන කෙනෙක් අල්ලගෙන කන්න පුළුවන් පොකුණට බැස්සොත්. එයා ඔව් නිකම් බෑ. පොකුණ වටේ ගියොත් බෑ. පොකුණට එබිල බැලුවයි කියලා බෑ. පොකුණට බැස්සොත් කවුරුනක් කමන්නේ අල්ලගෙන කන්න. එයා රජ කෙනෙක්ද, සිටුවරයෙක්ද, රටෙක්ද, පූසෙක්ද, එහෙම නැත්නම් කුරුල්ලෙක්ද, කවුද අදාල නැහැ. බැස්සොත් අල්ලගෙන කන්න පුළුවන්. හරි නේද? තේරෙන ඕනේ. හැබැයි කොන්දේසිය කියනවා බහින්නේ නැතුව නම් කීයටවත් මෙයාට බෑ. මේ අය අල්ලගෙන කන ඕන කොන්දේසිය. දැන් ඒ කොන්දේසිය පිට මොකද්ද වෙන්නේ? දැන් ඔහම ඉන්නකොට මේ එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේ. එස මෙහි බෝසත්ත්වෝ තිත්මුව කුසා මායතති වඳුරු රජ. ඕ සමු ඕ තව කොටසක් තියෙන මම ඒක කිව්වේ නෑ හොඳේ. අර ජාතක කතාවල කොටස් තුනක් තියෙනවා මම කිව්වනේ කොටස් තුනක් තියෙනවා. අය ළමයි ඉඳ කියන්නේ අතීත කතාව වර්තමාන කතාව සමෝදානේ. සමෝදානේ කියලා. මම ඒක කිව්වේ නෑ. කිව්වේ නැත්තේ ටිකක් තාම පොඩි වැඩිනේ වල. අරක ටික අර දෙක විතරයි තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. උගන්නන වාට ඒ ටික. වැඩුවක් නැත්තම් තේරුම් ගන්න පුළුවන්. ඒක 10 11 ළමයට තමයි උගන්න. ඕන බලන්න. මං තා ටිකක් කියා දීලා ළමයි වලට ව්‍යාකරණ ටික කියා දෙනවා. ජාතක කතාව ටිකක් කියා දී. ව්‍යාකරණ කරන්න ඕන ළම. ලියන්නත් ඕන කියලා කිව්වනේ. ලියන්නත් දෙන්න. අර්ථ ටිකකුත් අපි ලියමු. දැන් මේවයි තේරුම් තියෙනවනේ. මේවයි තේරුම් වල දැනගන්න. යට ගිය දවසේ වල් වුණා කියලා කිව්වා දෙවනි ඡේදෙ මං කියන්නේ. එසමෙහි බෝසත්ත්වය. තිත්මුව කුසා. තිත්මුවෙක් විතර. තිත්මුවකට උපමා කරන්න පුළුවන්. තිත්මුවකට හා සමාන. මහත් ඇති වඳුරු රජ. තිත්මුවෙක් විතර මහත තියෙන වඳුරු රජෙක් වෙලා 80,000ක් පමණ වඳුරන් ඉතිං පිරිවෙන් ලදුව වඳුරු මුල පරිහරණය කරමි. ඒ වනෙහි වසන්නා. වඳුරු 80,000ක් විතර වඳුරොත් එක්ක මේ නලපාණ කියන වනයේ වාසය කරන. හරිද? එතකොට ඒ මහා බෝසතාණන් වානක සමූහයට අවවාද දෙන්නා. වඳුරු සමූහයට නායකයා අවවාද දෙනවා. මොකක්ද අවවාදේ? දරුවෙනි මේ වනයේ විස වෘක්ෂයෝ අමනුස්සාදි ගෝහිත පුස්කරණීයුත් වෙති. ඔන ළමයි මට සාධාරණයි මේ පාඩම කරන්න කියලා කියපු එක මුලින්. මේකේ සමහර වචන තියෙනවනේ තේරුම් ගන්න බැරි. ඒකයි මේක ළමයි ඉල්ලීමක් කරේ. හරි නේද? ජාතක කතා කියන විදිහට මම කියන අවස්ථාව දෙනවා ළමයිට. හොඳේ. ඔන්න බලන්නකෝ. ඒක මම අවස්ථාව දෙන්නම් ඊළඟ දවසේ ඔයාලට කියන්න දීලා බලමුකෝ මේක මේ විදිහටම පාඩම තාලින් ගත් තේරුම් කරවල. ඔන්න බලන්නකෝ. දරුවෙනි මේ වනේ විස උක්සයෝ ඉන්නවා කියලා කිව්වා. විස උක්සය. ඒ කියන්නේ විස තියෙන ගස් තියෙන. අමනුස්සාදි ගෘහිත පුස්කරණිය. අමනුස්සයන් අදිග්‍රහිත වෙච්ච පොකුණු තියෙන. එසේ
तोपी है मन नुकाय विरु पाला पले या कातोत देवाई नुहु विरु पैनक बोतोत देवाई माँ विचार में काव बोवाई विदान आन देंग वादु ना है कि अकिये नवा मै वाना अंतरे तिये नवा मनवाद विषतीय न गास्तीय विषय गास्तर इधर पासे विषतीय न पोकुल तीय ये निशा अमनुष्य न विषय ने अमनुष्य हो इन्हें मेरे मैं वाके पोकुल मैं पोकुल वाला अमनुष्य हो इन्होंने अमनुष्चारी कोई थे अमनुष्य हो इन्हें पोकुल तीय ये निशा मुकादे कराने की हुए मैं वाके तेरे कट जाना बनाएंगे हरी गाहा का गिरिया खाना बनाएंगे हरी ना है कि अगेंगे हाँ ये बने तंग ये वाली कराने पाए क्या ने वात्रो बोन बनाम पोकुन कट बहला ये पोकुन हो दाई तो नहीं देखी ला हाँ बोन हार गिरिया खाना बनाएंगे एक हाथ अहान दैन लमाए लिए न पोते गाने को मांग वाला डर लिए न पोते पूरी अलग देर होने तक लमाए देखने के लिए हाँ इन्द बे हमें नहीं तेरों अब मैं लिए पूरा वातिन वाला तेरों टीका बाला ला इधर पास थे हरे ने गैप में तेरे वहाँ न लम गैप में वात तेरे मत जहाँ ये लमाए ने आते पांती टा आते मसाब आ गुने गैप में तेरे वहाँ पूरी पूरी गैप लू ऐसी विद्या कार गैप में तेरों लमाए दानू ने अभी उत्तर प्रश्न पेपर करनो पेपर करनो पेपर क्या ऑनलाइन पेपर गेटलू आप ये पेपर आप अबे यार हम बाढ़ में कटे मने पाड़ंग रिकॉर्डिंग आ रिकॉर्डिंग टीका दान के लिए मंग गया ना ये तो कुछ देता आगे जो आके हमने पेपर करने वाले के लिए पेपर लमाए मिहिमन पेपर टीका आपकी कराने में हम अर्गनंग पाती ना हमें कटे में करने वाले जब में के हम आवास से बिन में पाड़ंग तूने कटा हाथर कटा एक पेपर का पागे दे हरने ओ गोपे कट दान पोतो ना लिया ना पोते का लिए ना बहुत हाया आता है लम्हे उपकोट में काटते हुए ना मैं एक ने इलाम ऐडम मामा क्यों एक आई के नहीं करते वाले के राजा ने हाया वाला लम्हे ने एक कपोत आकते हुए ना मैं थी लिया ने कपोत है विया करने वाले ही मैं बेचारा नॉन ने ओ क्यों देनो पेपर के कर देनो गेट वक्कर गाने पे देखा मत दे मां क्यों गेटलू वहाँ ना ज्यादा नहीं गेटलू वहाँ आते तो मैं लम्हे तो गेटलू तीन नहीं पाले मैं इन पांच तीस दावा आगे दावा से गेटलू तीन होंगे ऐसा तीन ना गेटलू को महाला निराकरण नहीं कर मोनो वाले तीन ना गेटलू ये वाला उत्तर ये वाला आहान को बल बंद आप वो ये वाला उत्तर दूना पुलवा में दी आन ता करता हम विषय कटा में कपोता गान हेम विषय सिंगल प्रश्न हाँ वाचन वाले तेरों की अर्थ देने के लिए अन्ना हरी एक तमाह दरबों में हमें आधार करें देंगे वाले दे दीला दे मार्क में पारंप ट्यूटर का ग्रुप पे करें वाले लिंक के ना कार्य में ट्यूटर का देना पेपर का तेवी दिए तमिलों किसी गैरलू वक्त नहीं है हरने तो वाले ट्यूटर का देना पेपर का देना कुमार वाले गैरलू वक्त नहीं है बिना गैरलू नहीं देंग लमाए मामा पॉली प्लास्ट में टिका देना वा हाँ न देंग आये लमाए तो तार प्लास्ट में हाँ हाँ उपकरण समहारे
නමුත්තර ගෙඩි જાතිත් තියෙන විස. ඒ වගේ විස බලාපොරොත්තු තියෙන සමහර ඒවා ඉන්නවලු මෙන්න මේ. අමනුෂ්ඨාදි ගුහිත. අමනුෂ්ඨාදි ගුහිත. දැන් අර අර දරුවා ප්‍රශ්නෙට මම මේ උත්තර දෙන්න. අමනුෂ්ඨාදි ගුහිත පුස්කරණී. පුස්කරණීන් කියලා කියන්නේ පොකුණු. අමනුෂ්‍ය වරක් ගත්ත පොකුණු තියෙන වනාන්තරේ මේ අර අමනුෂ්‍ය යක්කු පෙරේතයෝ හුඹාණ්ඩයෝ ওই කට්ටිය අරක් ගත්ත පොකුණු තියෙන. හරිද? ඒ පොකුණු වලට බැස්සොත් තමයි ගැටළු වෙන්නේ. හරිනේ? මේ පොකුණකට කවුරු හරි බැස්සොත් හරි ප්‍රශ්නයක් එයි. අපි බැස්සත් අපිට එන්න හම්බුනේ. එහෙමනේ. ඊට පස්සේ අපිට මේ විස බලාපල කෑවත් තේත් වෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ. හරි. දැන් ඔයාලා අහුවා තාම ගැටුවක් ආයි මට මේ ප්‍රශ්නේ මතකයි. ආ මුල ඉඳලා පාඩම් ටික කරනවාද කියලා. අදගත් ප්‍රශ්නයක් විදිහට ඒකත් ඇහුවා. ප්‍රශ්න වලට අද උත්තර දෙනවා. අද ඉති පළවෙනි දවසේ ළමයිගේ ගැටුම් නිරාකරණය කරන්න තා. දැන් මේ මුල ඉඳලම පාඩම් ටික කරනවාද? පළවෙනි පාඩමේ ඉඳලම කරනවාද කියලා තමයි ඇහුවේ. දැන් අපි පටන් ගත්තේ අට පාඩමේ ඉඳලානේ. අට ඉඳලා. ඔව්. අටවෙනි පාඩමේ ඉඳලා මේ පැත්තට තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ 9 10 11 ඒ. ඊට පස්සේ ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ පැත්තේ පාඩම් වල මට කියන්න. මම ළමන සතියේ පාඩමක් කියා දෙනවා. මේකත් මේ ළමයි ඉල්ලීමකට තමයි තෝරගන්නේ. يعني ළමයි තමයි කිව්වේ මේ පාඩම ටිකක් සංකීර්ණයි තේරුම් ගන්න අමාරුයි කියලා. මට ඕනේ වලේ වලට අමාරු දේවල් තමයි උගන්නේ. ඒකෝ මේ පැත්තට 9 10 11 12 ඕමම මේ පැත්තට යනවා. මේ පැත්තේ ගැටලුවක් තියෙන පාඩමක් ආවා. ඔයාලට මෙකෙරිච්ච පාඩමක් තියෙනවා නම් ඒකත් කියලා දෙන්න. හරිනේ? පුස්කරණී කියන්නේ උදකරාක්ෂයන් කියන්නේ දිය රකුසන්. පුෂ්ප කියන්නේ මල් වලට හොඳේ පුෂ්පයන් කියන්නේ මල් වලට පුස්කරණීන් කියන්නේ පොකුණු වල මාතෘකාව ලියන්න දැන් ප්‍රශ්න ටිකක් මන් දෙනවා ඒකමනේ නලපාන ජාතකය කියලා ලියන්න ලියලා අපි ප්‍රශ්න ටික ලියමු පුස්කරණීන් කියන්නේ පොකුණු වලට පුෂ්ප කියන්නේ මල් වලට හරිනේ ආ අලිවදුර කියන පාඩම තේරුම් ගන්න අමාරුයි කියලා කියන්නේ හරිනේ අලිවදුර අලිවදුර කියන පාඩම අපි එන ලබන සතිය බලමු අලිවදුර එක ලේසිය වැඩි හරි මෙන්න මේ ප්‍රශ්න ටිකක් මම දෙනවා ළමයිට දැන් ලියන්න අම්මලි කම යන්න අද ටිකක් පළවෙනිම පන්තියට ආපු ළමයි හරි වෙලම පන්ති ඉවර වෙන්න කිට්ටු ඔයාලා කියන ලබන සතිය වැඩි පිළිසක් ඉල්ලන පාඩම මම කරනවා වැඩිම පිළිසක් කියන්නේ මෙන්න මේ පාඩම කියලා මම එක්ක දැන් ඒක මොන පැත්තද කියලා දාලා නැහැ 8 20 මේ පැත්ත වෙන්න පුළුවන් මේ පැත්ත හරි ලියන්න පළවෙනි ප්‍රශ්නේ ලියන පොත ගන්න ජාතක පොත ලියුනේ ලස්සන ලියස ජාතක පොත ලියුනේ ජාතක පොත ලියුනේ ජාතක පොත ලියුනේ මම බෝඩ් එකේ ලියන්න ළමයිට සමහරට දියා ගන්න බැරි නම් මාත් එක්කම ලියන්න ජාතක පොත ලියුනේ කුමන යුගයකද මොන යුගයේද ජාතක පොත ලියුනේ අලිවදුර කියන පාඩම ලබන සතිය කරපු එක. හැබැයි මේ පාඩම අද ඉවර කරගන්න බෑ නම. මේක එක දිගට ඉවර කරන්න කියා දුන්නොත් ළමයට නොතේරියි. මේක ටිකක් අමාරු. එකම ප්‍රශ්න ටිකක් දුන්නු. ජාතක පොත ලියුනේ කුමන යුගයකද? හරි ලේසි ප්‍රශ්නයක් ඇහුවා. උත්තරේ ලියන්න පස්සේ. පන්ති ඉවර වෙන්නේ කීයටද කියලා තාම. පන්ති ඉවර වෙන්නේ දැන් 4:00, 5:00, 6:00. 6:00 ඉවරයි. ජාතක පොත ලියුනේ කුමන යුගයකදීද? දෙවනි ප්‍රශ්නේ වැදගත් විදිහට ලස්සන ලියන්න ඕන අකුරු. හොඳේ සිංහල පන්තියේ ඉන්නේ. අකුරු කැත වෙන්න බෑ. හරියටම 6ට අපි පන්ති නවත්තනවා. ගැටලුවක් කරගන්න එපා. ඒකෙන් ලොකුට හිතන්න එපා. ජාතක පොතෙහි ඇති 5:30 4:30නේ පටන් ගත්තේ දෙමළ පන්ති තමත්තලා මේ දවස් ටිකේ තියෙන පටන් ගමු අපි ආයි මං දිනේ දැනු කරන්න ඕන බලන්න
जातक पोत लियवने कुमन युगेकदीद लिव्वा देवनी वाल देवनी एक लिव्वा जातक पोत लियवने कुमन युगेकदीद मोन युगेकदीद लियव युगेकदीद देसी प्राण टिकक अद पलवेनम पंदीर दिन पंदीर ताभागित ළමයි තා මම යව අමාරු ඒවා හුඹේ නැ දෙවනි එක ජාතක පොතෙහි ජාතක පොතෙහි ජාතක කතා කීයක් තිබේද ජාතක පොතෙහි ජාතක කතා කීයක් තිබේ අනිත් එක ජාතක කතාවලට අනුව ඒක තමන්ට ජාතක කතා 500යි ජාතක කතා පොතට අනුව ජාතක පොතට අනුව ජාතක පොතට අනුව බෝධිසත්වයන් බෝධිසත්වයන් කුමන සතුන් ලෙස ඉපදී ඇද්ද අනේ ජාතක පොතට අනුව බෝධිසත්වයන් කුමන සතුන් ලෙස ඉපදීය? හතරවෙනි එක මෙතන ලිව්ව පෙ. මොන ප්‍රශ්නද? දැන් ළමයි පළවෙනි ප්‍රශ්නේ පේනවනේ. ජාතක පොත ලියවුනේ කුමන යුගයකද? ඔයාලා ලියන්න. ජාතක පොතේ ජාතක කතා කීයක් තිබේ? ජාතක පොතට අනුව බෝධිසත්වයන් කුමන සතුන් ලෙස ඉපදීය? මොන වගේ සතුන් විදියට ඉපදිලා හිටියද? කියලා කියන්න. ප්‍රශ්න තුනක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔය ප්‍රශ්න තුනට උත්තර ලියමු විනාඩි දෙන්නම් පහක් ලියලි වෙලා හරි කියලා මට කියන්න. එතන මන් දන්නේ නැහැනේ. හරි කියලා කියන්න. ප්‍රශ්න තුනට උත්තර ලියලා හරි කියලා කියන්න. ආයවරයි හොඳයි හා එනවා උත්තර කියන්නේ මොන වඩ දිනේ හරි දාගන්න ලස්සන හරියක් දාගන්න මොන බලන්නද ජාතක පොත ලියවුනේ කුමන යුගයකදීද මොන යුගයේද දැන් මට උත්තරයක් කියන්න මොන යුගයේද ජාතක පොත ලියවුනේ දැන් උත්තර ඇහුවේ ජාතක පොත ලියවුනේ කුරුණෑගල යුගයේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ හරි නේද ඊට පස්සේ ජාතක පොතේ ජාතක කතා කීයක් තියෙද කුරුණෑගල හරි ජාතක පොතේ ජාතක කතා කීයක් තිබේ 550යි කියලා ලිව්වොත් වැරදි 547යි ජාතක පොතේ ජාතක කතා ඔක්කොම තියෙනවා 547යි 527ක් නෙමෙයි 47ක් හොඳේ අනු කරන්න බෑ ජාතක කතාවට වැඩි කරන්න
හාමුදුරුවෝ ලියපු පාලි ජාතක අට කතාව බලාගෙන තමයි ජාතක පොත ලිව්වේ කියලාත් මම කිව්වා. ජාතක පොතට අනුව බෝසත්යන් කුමන සතුන් ලෙස ඉපදී හිටියද කියන්නේ. ජාතක පොතට අනුව බෝසත්යන් කුමන සත්තු විදියට ඉපදිලා හිටියද කියලා අපේ පොතේ තියෙන. ලේනෙක් විදියට, මුවෙක් විදියට, වඳුරෙක් විදියට. හරිනේ? ලේනෙක් විදියටයි, වඳුරෙක් විදියටයි. තාමකෙද කිව්වේ? ලේන, මුවා, ආවා, වඳුරා වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඔයි මොන සතා ලිව්වද වරදින්නේ නැහැ නේද? ජාතක පොතේ ගොඩක් සතු තියෙන. දැන් ළමයි ඕන මම ඔයාලට දැන් ওই ලියන ටිකට හරි වැරදි දාගන්න කියලා කිව්වනේ. අලිවඳුර කියන පාඩම ලබන සතිය කරන. හරිනේ? අලිවඳුර ගැන හිතන්න එපා. ඔකට අලිවඳුරක් එයි කියලා හිතන්න බලාපොරොත්තු වෙන්නත් එපා. අලිය කියන්නේ ලස්සන සතෙක් නේ. ලස්සන නැහැ කළු ඉනේ. අලිය විශාලයි. ලස්සන සතෙක් නෙවෙයි. අලු සතෙක්. මම මේකේ තව ළමයි කියා දෙනවා ඔයාලට ඡේද දෙකක්. හරිද? ඡේද දෙක කියා දීලා අපි ව්‍යාකරණ ටිකක් අද කරමු. හරි මට ඉස්සෙල්ල ළමයි ඔයාලා අහපු ප්‍රශ්නෙට පොඩි ගැටලුවක් වුණා. මටම තේරෙනවා දැන් ඒක හරියන්නේ නැහැ කියලා. මම කිව්වා නේද ඔයාලට එක පොතක් ඇති කියලා. එක පොත නෙවෙයි ළමයි. ඔයා අවබෝධය ලියන්නේ ඒකුයි ව්‍යාකරණ ලියන්න වෙන ඒකුයි ගන්න. නැත්නම් ඔක පටලැවි. දැන් ව්‍යාකරණ කරනකොට ඔතෙන්ටම ලිව්වොත් හරියන්නේ නැහැ. ව්‍යාකරණ ලියන්න වෙන පොතක් ගන්න. අවබෝධයට එකයි ඔය අපි මම දෙන ප්‍රශ්න වලට එකයි. දැන් ඊට පස්සේ ව්‍යාකරණ කරමු කියලා මම කියා දෙන එක ලියන්න වෙනම එකක් ගන්න. ওই පොතේ 1 2 කියලා නම් කරන්නකො. එතකොට මම 1ද 2ද කියලා කියන්නම්. එතකොට ඔයාලට ලේසි. ඔයාලා ගාව තියෙන දැන් මුල වැඩ කරේ අපි දැන් ওই ලිව්වේ ළමයි එකේ. හරිනේ? ඒකට 1 කියලා දාගන්න. තා පොතක් තියාගන්න 2 කියලා. මම 2 ලියන්න ඕන වෙනකොට කියන්න. 1 ලියන්න ඕන ඔයවර දැත ඔයාලා මේ දෙක පටලවන්න. මම 1 2 කියලා මොකද්ද කියලා කියන. ඔයාලා දැන් අර ප්‍රශ්න තුනකට උත්තර ලියව පොතට දාගන්න එක. ඒකට ගැටලුවක් නැහැ. හරිනේ? එක එක. දැන් දෙක වැඩ කරන වෙලාවට මම කියන්නේ. ඔව් පොඩි පොතක් තියුණ නම් ඇති සියාර පොත් ඕනේ නැහැ. මොනවා හරි පොඩි පොතක් තියුණ නම් ඇති මේ වෙලාවේ කඩවල යන පොඩි දින ඒවා ඕනේ නැහැ. පොඩි පොතක් හරි තියන්න. පහයි තියෙන මේ පන්ති ඉවරනේ. පොත් දෙකක් ඕන වෙනවා. මට ඉස්සෙල්ලා පොඩි ගැටලුවක් වුණා මේ ව්‍යාකරණ මං හිතුවේ නැහැ. දැන් මං ආයි ව්‍යාකරණ ගන්නේ උත් එතන මැදට නේ ඉන්නේ. ඒ නිසා පොත් දෙකක් ඕන වෙනවා. හරිද? දැන් මම ආය ව්‍යාකරණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකක් ළම පොත් දෙකක් ඕන. එකක් අවබෝධය කියලා ලියන්නකෝ, අනිත් එක ව්‍යාකරණ කියලා ලියන්න. හරිද? පොත් දෙකක් ගන්න, එකක් අවබෝධය කියලා ලියන්න, එකක් ව්‍යාකරණ කියලා ලියන්න. අවබෝධය කියන එකට 1 දාගන්න, ව්‍යාකරණ කියන එකට 2 දාගන්න. එතකොට මම අවබෝධයයි ව්‍යාකරණයයි කියන්නේ 1 පොත ගන්න 2 පොත ගන්න කියලා තමයි කියන්නේ. හරිනේ? අවබෝධයයි ව්‍යාකරණයයි. එතකොට නැත්තම් ඔක පටලැවෙ. පිටුව අතලිය ඇති. හොඳටම එන්න. දැන් ළමයි අපි අර කරපු පාඩමේ ගන්නකෝ මොන ඡේදෙද තියෙන්නේ දැන් අපිට? බලන්නකෝ ඔයාලා පොඩ්ඩක් කියවලා බලන්න. නැත්තම් ටිකක් වෙලා මං කියා දෙනකොට ඔයාලා හයි කොයි මොන ඡේදෙද කියලා දෙන්නේ. ඔයාලා බලන්නකෝ මොන පිටුව කොයි හරිය තියෙන්නේ කියලා දැන් මං කියා දීපු එකත් එක්ක. 51 පිටුවේ යටම තමයි තියෙන්නේ. දැන් ගන්න යන්න ඕනේ. දැන් තියෙන එක ලියා ගන්න, පස්සේ ලස්සනට හදා ගන්න. හොඳේ? දැන් ඕනේ. දැන්ට කොලේක වගේ කොහෙද ලියාගෙන ඔත් නැත්තම් පස්සේ එක ලස්සන ලියාගන්න. හරිනේ? දැන් ඔන්න බලන්න. දැන් ළමයි මේ මම කිව්වා 51 ඡේදයේ 3 වෙනි යටම ඡේදේ බලන්නකෝ. 51 පිටුවේ යටම ඡේදේ ඒකේ තියෙනවා වල්ලුවේ කැලෑවක් තිබුණයි කියලා කිව්වා. දියරකුසේ පිටියයි කියලා කිව්වා. එයාට කොන්දේසියක් තිබුණා. මොකද? කොකුණට බැස්ස මිනිස්සු කන්න. බෝසත්ත්වයෝ කිත්මුවෙක් විතර විශාලට ඉඳලා 80,000ක් පමණ වඳුරා. වඳුරෝ 80,000. ඉතනකෝ එසේ මෙසේ වඳුරන් තුවද්ද බෝසත්ත්වයෝ පාලනය කරේ කියලා. වඳුරෝ 80,000. ඔච්චර ගෙඩි කොළ ඔව කාගෙනද මුන් යනවා ඇත්තේ වඳුරෝ 80,000ක් යනකොට. මේ වඳුරෝ 80,000ත් එක්ක ගිහලා වඳුරු රජුරුවා. වඳුරෝන්ගේ නායකයා. එයාගෙන් අහලා තමයි හැම වඳුරෙම ගෙඩියක් ගහක ගෙඩියක් කඩාගෙන කන්නේ. කියන්නේ 80,000ම ඇවිල්ලා එක එක වහන්නේ. මේ ළමයි හරියට තේරු ගන්න ළමයි හිතන්න පුළුවන් 80,000ක් ඇවිල්ලා මේ ගෙඩිය කන්නද මේක කන්නද මේකෙන් වතුර බොනද එහෙම එහෙම ඇහුවොත් අර වඳුරු නායකයට වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕකට උත්තර දෙනවා. එහෙම නෙමෙයි. මේ කියනකොටම කිව්වා අලුත් දෙයක් කනවා. අලුතෙන් දෙයක් කනවා නම් තමයි අහන්න. හරිද? අලුත් පොකුණකට යනවා නම් තමයි අහන්න. නැතුව අර පරණ ගා අපි වෙනද කාපු දෙයකම අපි නෙමෙයි වඳුරු.
වඳුරා වෙනද කාපු ගහකම ගෙඩියක් කන්න නායකගෙන් අහන්න ඕනේ නැහැ. අලුතෙන් දෙයක් කනවනම් අලුතෙන් දෙයක් දැක්කනම් අන්න අහන්න. ඒකයි කිව්වේ. නැත්තම් අර 80000ට උත්තර දෙනකොට අර වඳුරට වෙනම මොකක් කරන්න හම් වෙන්නේ නැහැ. ওই උත්තර දී දී නැහැ. එහෙමනේ උන් කන ගෙඩියක් ගෙඩියක් ගාන කොඩයක් කොඩයක් ගාන ගිහිල්ලා ඇහුවොත් 80000 හිතන්නකො එක්කෙනෙකුට තප්පරේ ගාන ගියා. පහයි තිහට පන්තියක් තියෙන මොකද පන්ති? පහයි තිහට නම් බැරි නේ ළමයි තියෙන තත්ත්වය හැරෙයි. පහයි 45 ඒ විතර වෙනවා. දැන් අපි ගොඩක් ඉගෙනුවේ නෑ නේද? පොඩ්ඩයි නේ විස්තර කරන්න වෙලාව ගන්න. මොන බලන්න. අන්තිමට කියනවා වානරයොත් එබස් යහපතයි පිළිගනි. එක් දවසක් පෙර නොගිය විරු තැනකට ගොස්. එහා පිටුව එතැන්නේ දහවල් දෙවරු ඇවිද. පෑන් සොයන්නා. එක් පොකුණක් දැක පෑන් නොබී බෝසත්යන් ඊම බලා වුණා. පොකුණක් දැක්කම එන්න පොකුණ මම පොකුණ ඇඳලා දැන් මැපුවා. පොකුණක් ඇඳලා ඇඳලා නෙමෙයි පොකුණක් දැකලා මේකේ ලස්සන වතුර තියෙනවා. වතුර ලස්සනයි. හැබැයි කොච්චර ලස්සනට වතුර පිරිසිදුව තිබුණත් මේ වතුර නෙවෙයි මේකට බැස්. මේක වටේට ඉන්න. වටේට ඉඳගෙන මේක දිහා බලාගෙන බෝසත් වෙනකම්ම ඉන්න. බෝධිසත්ව එනකම්ම ඉන්නවා අයියේ. බෝධිසත්වයෙන් අහලා තමයි මේකට බහැලා වතුර බොන්නේ. එහෙම නැතුව වතුර බොන්නේ නැහැ. හරිනේ? එහෙම හිතලා එහෙම ඉන්නකොට පෑන් එක්තාව හිමෙක් දරුවේ පෑන් නොබෝ උදයි කිව්වේ. එතකොට නායකයා ඇවිල්ලා අහනෝ ඇයි දරුවනි වතුර බොන්නේ නැද්ද? වානරයෝ කියන්න. අනිත් වඳුරෝ කියනෝ කොත බලාගෙන ඉන්න ඕන නුඹ වහන්සේ එනතෙක් බලා වුණොම කිව්වා. බෝසත්ත්වෝ දරුවනි තොප කළ දේ යහපතයි කියා පොකුණ සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්න ආව් දියට බට පියවරම දැක දියෙහි ගොඩනැගි පියවරක් නොදැක. ආන්න බලන්නකෝ ඔබ කළ දේ ඉතා යහපත්යි ඔබ කරවැඩිය ඉතා හොඳයි. මේකට බැහැපු අඩි සලකුණු තියෙන මඩේනේ පොකුණක් තිබහම ළමයි මේ වියලි කාන්තාරයක් වගේ තැනක් නෙවෙයිනේ මඩ තියෙන්නේ. එතන මඩ තියෙන වටේ ඔය තෙත්සයිද පරිසරයක් තියෙන මේකට බැස්සොත් මොකද වෙන්නේ? අඩිපාර හිටින අර වෙලක ඇවිද්දවත් හැබැයි මේකට බැස්සේවා තියෙන උඩට ආපු ඒවා නැහැ. එහෙනම් මොකක් හරි ගැටලුවක් තියෙන්නේ. එහෙම හිතලා පෑන් නොබෝ දැන් විචාරා ඊට පස්සේ ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම මේ අමනුෂ්‍ය පරිග්‍රහිත වූ කොකුණක් වගෙන මේකේ අමනුෂ්‍යෙක් ඉන්න. මිනිසයන් නොවන අය අමනුෂ්‍ය. ඔයාලට තමුනුෂ්‍ය වඳුර ගන්න පුළුවන්. අමනුෂ්‍යෙන් දැක්කොත් හිතා ගන්න පුළුවන්. දැන් අපි හිතමු කෝ අපේ ළමයි පාරේ ඇවිදගෙන යනකොට අමනුෂ්‍යෙක් හම්බුනා. හිතා ගන්න කොහමද අමනුෂ්‍යෙක් හම්බුණා? එයා අමනුෂ්‍යෙක් මෙයා මනුෂ්‍යෙක් කියලා හිතා ගන්න පුළුවන් ක්‍රම වේදයක් තියෙනවා. එකක් මම නම් දන්න. ඔයාලා දන්නවද කියලා බලන්න කොයි ක්‍රියා ගන්න පුළුවන්. එක ක්‍රමයක් මනුෂ්‍යෙක්ද අමනුෂ්‍යෙක්ද කියලා හිතා ගන්න. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. එයා යකෙක්ද මනුෂ්‍යෙක්ද? එහෙම කියන්න. එකක් හරි ක්‍රමයක් තියෙනවා. මනුෂ්‍යය අමනුෂ්‍යය වෙන් කර ගන්න පුළුවන් හිතා ගන්න පුළුවන්. නෑනේ ඔයාල දන්න. ඒ කියන්නේ ඔයාලට අමනුෂ්‍යෙක් හම්බුනොත් එයා අමනුෂ්‍යෙක් කියලා හිතා ගන්න බෑ. මනුෂ්‍යයද දන්නෙත් නෑ අමනුෂ්‍යෙද. කොහොම හරි ක්‍රමයක් නෑ කියලා තමයි ඔයාල කියන්නේ. පුළුවන් අමනුෂ්‍යයෝ ඇස්පිය ගහන්නේ නෑ නේද? දැන් අපි මනුෂ්‍යය තමයි ඇස්පිය ගහන්නේ. ගොඩාක් ඇස්පිය ගන්න. කියන්නේ ඇහි කුණු අයින්නේ නෑ. ඒක පුදුමයක් තියෙනවා. හැබැයි කොයි වෙලාවකවත් අමනුෂ්‍යයෝ ඇස්පිය ගහන්නේ නෑ. යක්කු නෑ. හේවනල්ලක් නෑ. අනේකත් තා. එයාට භෞතික ශරීරයක් නැති නිසා හේවනල්ලකුත් නෑ. එවනල්ලක් නෑ හරියට. ඊට පස්සේ යාලට මේ ඇහි පිය ගහන්නේ නෑ. කන්නේ නෑ. ඒ කියන්නේ කන දේවල් පේන්නේ නෑ. ඒ කියන්නේ ඔය බය හිතෙනවා. රැට පන්ති කරා නම් බය. දවල්නේ බය වෙන දෙයක් නෑ. අමනුෂ්‍යය තව එකක් තියෙනවා. අමනුෂ්‍යය කන්නේ නෑ. කෑමවල සුවඳ ගන්න. ගඳ හරි සුවඳ හරි. දෙවියොත් එහෙම. යක්කුත් එහෙම. පෙරේතුත් එහෙම. ඔක්කොම එහෙම. හරි. පහේ දිහට පන්තියක් තියෙනවා. ඒ අතරේ කියන. හරි. ඒකත් වැදගත් කාරණයක්. අර ඉතින් 6 වෙනකම් මට උගන්වන්න වෙන. ව්‍යාකරණ කරන්නත් එපා. අය අඩු ගාණි පහයි. මේ පන්ති පොඩ්ඩක් ඉතින් ප්‍රමාද කරලා ඉන්න අලුත් පන්ති ඉරෙලම. අලුත් දේ තමයි වටින්නේ පරණ දේට වට. පරණ පන්ති කොහොමද ගිහිලා තියෙන්නේ? නේ? අලුත් පන්තියට ඉඳලා පරණ පන්තියට යනවා. පුළුවන් ඒක. එහෙම කරන්න. බයිල් ගන්න නැහැ ඒ සරුත් අලුත් පන්තියක් නේ. නේ? ඒ නිසා එහෙම කියන්නේ. වරන බලන්න. වඳුරන් විසින් පිරවලා දුවම ගියා කියලා කිව්වා. ඊට පස්සේ කොකුණ සිසාරා දියට බට මිනිසුන් දැක්කා. ඒකාන්තයෙන් අමනුෂ්‍ය පරිග්‍රහිතව පොකුණක් වමනමයි දැන පෑන් නොබී උන්නා වූ තොප විසින් කළ දෑ ඉතා යහපත්. මේ අමනුෂ්‍යාදී ගුහිත පොකුණකයි කිව්වා.
මේකයෝ අමනුෂ්‍යයන් අධිග්‍රහිත වෙච්ච පොකුණක්. හරිද? අමනුෂ්‍යයෝ ඉන්න පොකුණක්. උදකරාත්‍යා දේව අඳුරන් දියට නොගසින්නා වූ දැකොණ බලන්න ළමයි. හරි නේද? ඔන්න රසවත්ම තැන මේක. උදකරාත්‍ය. ඔන්න ළමයිට ඉගෙන ගන්න වචනයක් තියෙන. උදකයි, නිරුදකයි. සමහර ළමයටත් නම දාලා තියෙන මම දැකලා තියෙන නිරුදක. නිරුදක කියලා නම ළමයාගේ නම තියෙන. උදකයි නිරුදකයි. කියනෝ නේද සමහර ළමයිට එහෙම නම්. උදක කියලා කියන්නේ වතුරට. වතුරේ ඉන්න රාත්‍ය උදකරා. නිරුදක කියලා කියන්නේ වතුර නැහැ කියන්නේ. නිරුදක තියෙන්නේ කාන්තාරව. නිරුදක කාන්තාර. උදක රාත්‍ය. වතුරේ ඉන්න රාත්‍ය. හරිනේ? කොහොමද බලන්න? උදක රාත්‍යේ කිනෝ මේකේ රාත්‍යේ කිනෝ යා බලාගෙන ඉන්නෝ. කවුරුත් ඇවිල්ලා වට වෙලා බලන් ඉන්න මාර්ගස්ත්‍ය. කවුවත් මේකට බයින්නේ නැහැ. වෙනද කුරුල්ල වෙනෝ කුරුල්ල වල්ලම් කරනවා. මෝ වෙනෝ මෝ වල්ලම් කරනවා. මොන සතාවත් අපි කියත් බේරුමක් නැහැ. එයාගේ කොන්දේසිය අනුව එයා අනිවාර්යෙන් අල්ලනෝම තමයි. ඒක හැටිය. හැබැයි මේ කවුරුත් ඇවිල්ලා වට වෙලා බලාගෙන ඉන්නේ. කිසි කෙනෙක් මේකට බයින්නේ නැහැ. තේරෙන්නේ? එක වඳුරෙක්වත් බයින්නේ නැහැ. වඳුර පුදුම වෙච්ච වගේ මේක වටේ බලන. වඳුරුන්ගේ ඇරි ළමයි දැකලා තියෙනවනේ. වඳුර එක්කෙනෙක් බලන් හිටියත් ඔක්කොම බලන. ඊට පස්සේ වඳුරුත් එක්ක දෙලම් කරන්න බෑ. වඳුරු කියන්නේ හරි අමුතු జాතියක්. දැකලා තියෙනවනේ අර නිකන් චාරිකායේ යනකොට ඌ කෑම එක උදුරන් යනවා. උන් හරි නිකන් මිනිතු වගේම තමයි වැඩ උනේ. නේ? වට වෙලා බලන් හිටියොත් එකෙක් බලන් හිටියත් ඔක්කොම වඳුරු ටික බලන. එහෙම බලාගෙන ඉන්නේ. දැන් මේ රාත්‍යයට මේක දිහා බලන් ඉන්න බෑ. වඳුරු වට වෙලා බලන් ඉන්න එක වඳුරු එක්කත් බයින්නේ නැහැ. කොහාටද? කොකුඩ. එයා බැරිම තැන මෙන්න මේම කියලා. බැරිම තැන අහන්න. මොකක්ද අහන්නේ? නිල්ලු බඩහා දවල වූ මුඛ ඇති. නිල්ලු බඩ. බඩ නිල් පාටයි මුගේ. රාත්‍යගේ දවල වූ මුඛ කට සුදු පාටයි. රත්ව අතුල්ත. ආන මේ අත්ල ඊට පස්සේ පතුල රතු පාටයි. භයංකර වේසියෙන් දියදි බාකුඩනි. කුමක් නිසා වුණද? පොකුණ පොකුණට බැස පෑන් බොයි. ඇයි ඉන්නේ පොකුණට බැහැලා බොන්න කියලා කිව්වේ. මෙච්චර අසර පොකුණක්. මෙයා කියනෝ මේ පොකුණේ උපන් රාක්ෂයෝ නම් තෝදෑවිද. එසේ මමයි කී කර. පොකුණට බටුවන් කන්න ලැබෙන. පොකුණට බැස්සොත් ඕන කෙනෙක් කන්න ලැබෙන. එසේ ලැබුණ මම මීට බට යටත් පිරිසෙන් පක්ෂීන් පටන් කිසි කෙනෙකුන මේකට කුරුල්ලෙක් දැක්කත් කනවා කියලා කිව්වා. තොප හැම දිනමත් කන්නේ මී කියලා කිව්වා. ආන මේ වෙලාවේ තමයි ළමයි බෝසත්ත්වෝ කරන්නේ මොකද්ද? බටවණයට ගිහිල්ලා බටයක් කඩාගෙන ඇවිල්ලා විමලා ඒකේ අර කුරුක් ටික අයින් කර. පාරමිතා බලය. ඒ බට ටික වතුරට දාලා වටේට ඉඳගෙන මොකද කරන්නේ? වතුර බොන. ඒකට තමයි අපි කිව්වේ නලපාණ ජාතකයේ සාරාංශය වගේ මම මේ අගට කිව්වේ. එතකොට ළමයිගේ ජාතක කතා ගොඩාක් කියවන නලපාණ ජාතක. තා මොනවද වල කියපු ජාතක කතා මට කියන්නකෝ. ළමයි එහෙම උත්තර දෙන්නෝ. නලපාණ ජාතකයේ එක. තා මොනවද වල කියවලද? නලපාණ ජාතකයට අමතර. දහම් පාසල් යනවල. මේ දක්වා දහම් පාසල් ගියා මේ දවස්වල නොගියා. දහම් පාසල් යනවා. ඉස්කෝලේ බුද්ධ ආගම ඉගෙන ගන්නවා. බෞද්ධ ළමයි. එහෙනම් දැනගන්න ඕන ජාතක කතා මොනවද කියන්නේ? මට කියන්නකෝ මොනවද කියලා තියෙන ජාතක කතා එක්කෙනෙක් කර වෙන කියවල නැහැ. ජාතක කතා කියවල තියෙනවා. ජාතක කතා බව දන්නේ නැති එකයි තියෙනවා. ජාතක කතා කියවල නැති වෙන්න බෑ. එක ජාතක කතාවක් හරි කියවල තියෙනවා. වෙස්සාන්තර ජාතකය. වෙස්සාන්තර ජාතකය කියවුවායි. තව නන්දි විශාල ජාතකය. අර වහුබැටියෙක්ගේ කතා නේ. වහුබැටියේ බුත්තිල ජාතකේ උමග ජාතකේ ඔයි තියෙන්නේ ජාතක කතා කියවල තියෙන්නේ. නන්ද විශාල ජාතකේ ගොඩක් ළමයි දන්නව. අර වහුබැටියේ දරුකමට හදාගෙන දරුවෙක් විදියට ගෙදර හදාගෙන ඊට පස්සේ ඌ අර ඌට නරක වචනෙන් කතා කරලා නන්ද විශාල ජාතකේ තියෙන්නේ. ඊට පස්සේ කිත්තිර ජාතකේ ඔව් වට්ටක ජාතකේ ජාතක කතා තියෙන ඕන තරම් අපේ ළමයි කියන. වටුකුරුළු ජාතකේ උමග ජාතකයේ ඔය ඊගොම එක දුම්මග ජාතකයක් කියවල. ඔයි තියෙන්නේ ජාතක කතා කියවල නැහැ කියලා කියන්න බෑ. කොච්චර කියවලද? බුත්තිල කාව්‍ය. බුත්තිල කාව්‍යයත් එක්ක බුත්තිල ජාතකේ බද්ධ වෙලා තියෙනවා. තව තියෙනවා ළමයි සස ජාතක. මකා දේව ජාතකේ. ඔය මොහ දේව දාවත ඒවත් එක්ක රචනා වෙයි. ඊට පස්සේ කුස ජාතකේ. ජාතක කතා ගොඩාක් තියෙනවා. හරිනේ? ගොඩාක් තියෙනවා. ඊ ටිකක් පොඩි පොඩි ඒවා ළමයින්ට තේරුම් ගන්න පුළුවන් ඒවා කියවන්න. සාලි කේතර ජාතකේ. වර්ණපත ජාතකය. අර අදිස්ථානය ගැන කියවෙන්නේ
උත්සාහය ගැන කියවෙන්නේ අර කාන්තාරක ගිහිලා වතුර ගන්න වලක් කාරලා ගන්න බැරි වෙච්ච සම්මෝදමන ජාතකනේ ඔය කියවල තියෙන ළමයි අපි කියවල නැතිවත් කියන තව තියෙන අර මේ කාන්තාර ගිහිලා ළමයි මම කිව්වේ කාන්තාර ගියාම මේ මේ කාන්තාර ගියාම අර වතුර ගන්න බැරි වෙලා උත්සාහ කරලා ඉවරලා මේ අර ලොකු උත්සාහයක් ගැන කියවෙන්නේ උත්සාහය යගේ ගැන කියවෙන ජාතක කතා මොකද අර තේමිය ජාතකේ මම අහුව ප්‍රශ්නේ තේරෙනවනේ වල කාන්තාරික ගියා ඊට පස්සේ අර ගල්ගෙඩියක් මිදලා වතුර ගන්න ඕන වුණා ඒ ගල්ගෙඩිය බිඳින්න උත්සාහ කර එහෙම අර තියෙන ජාතකය මොකද්ද ඒ ජාතකය කියලා මතකද උත්සාහය ගැන කියවේ කුකුර ජාතකයක් කියවලා තියෙනවා තව ජාතක කතා ගොඩක් මම කියන්නේ ඔයාලට මතක් වෙන්නේ තේම ජාතකය ගොඩක් ඔයාලා බලන්න උත්සාහයේ වටිනාකම කියවේ හරිනේ මතක නැහැ පොඩ මතක් කරගන්න ලබන සතිය කියනවා මේ අර කාන්තාරික යනවා කාන්තාරය යනකොට මම උනා කතාව කියනවා ඔයාලා ඔයාලා මට කියන්න ඉලක දාන්න මෙහෙම කාන්තාරය යනකොට ළමයි ගැල් 500ක් එක යන ගැල් 500 ඔන ජාතක කතාව සරල ඕම යනකොට ගැල් 500 ඕම එකට එක ගැට ගහගෙන යන මේක මේක ගැට ගහලා කෝච්චි පෙට්ටි වගේ ඕම යන ගැට ගහලා හෝ ගැට ගහලා නැතුව වෙන්නත් පුළුවන් හරිනේ මතකයිනේ එහෙම යනකොට මේ කට්ටිය අර ඉස්සරහා යන එක්කෙනාට අමතක වෙලා ආයි කරකැවිලා මෙතෙන්ටම ආවනේ ආවෙන් පස්සේ මේ තිටුයිද මෙයාල වතුරා ඔක්කොම අයින් කරානේ. ඔන්න ඊට පස්සේ නිදක් ආවා. නිදේ යට ගල්ගෙඩියක් අහුවු. ওই ජාතකයේ මතකද? ඔන්න ඕකේ නම මට හොයලා කියන්න ඕන. මෙතන ගල්ගෙඩිය එක්කෙනෙක් බිඳිනවා. අනිත් ඔක්කොම උත්සාහය ඇතැල්ල තියෙද්දි එක්කෙනෙක් කුළු ගෙඩියක් අරගෙන ගිහිල්ලා මේ ගල්ගෙඩිය බිඳලා අර තල් ගහක් විතර වතුර පාරක් උඩට ගත්ත කියලා කියන. අන්න ඕකට අදාළ මේකේ උත්සාහය තුල අදිස්ථානීය වැදගත්කම කියවෙන ජාතක කතාව. මේක හොයන්න ඕන. අපන්නක ජාතකය කියලා කියයි. ආ දැන් මතකයිනේ. ආ ජාතක කතා 100ක් කියවපු ළමයේ කය වතරේ ඉන්නවා. හොඳයි අපි. ජාතක කතා 100ක්. නන්දිවිසාල ජාතකයක් කියවන. හොඳයි. දැන් ළමයි මම ඕන ඔයාලට දැන් තාඩියක් වෙලා ඉන්න පුළුවන් නේ කම්මැලි කමක් නැහැ. නේ කම්මැලි කමක් නැහැ නේද? කම්මැලි වෙන්න බෑ ඉගෙන ගන්න ළමයි. කම්මැලි වුණොත් ඉගෙන ගන්න අමාරුයි. මම මේ ඔයාලට කියා දෙනවා දැන් මං කිව්වනේ තාපතක් ගන්න කියලා චිත්‍ර ජාතකය ගොඩක් තියෙන ජාතක අපන්නක ජාතකය හරි අන්නේ ඒ වගේ ජාතක කතා එහෙම ගොඩක් කියවන YouTube එකෙන් ජාතක කතා බලන ළමයි අන්න හරි බලන්න පුළුවන් බලන්නත් ඕන කියවන්නත් දැන් ළමයි මං හය ළමයිට අද කියන්න බලාගෙන හිටියේ මං අර එකක් කිව්වා නේද ඔයාලා කිව්වා අලිවෝදුර ගැන කතාව අලිවදුර කියලා කිව්වනේ පාඩම ලස්සනයි පාඩම හොඳයි ඒක කරමු කියලා ගොඩක් අය කිව්වනේ අලිවදුර කවුද අලිවදුර දිරියන් බකජාතක යන්න අලුත්ම ජාත අලුත් එකක් නෙවෙයි හොඳ නමක් තියෙන බකජාත අලිවදුර කියන එක පාඩම ලියපු කෙනා මට කියන්නකෝ දැන් පාඩම් කරලා තියෙන පායලම අලිවදුර කියන පාඩම කාගේ රචනයක්ද කවුද ওই පාඩමේ රචකයා දැන් ඔයාලමයි කිව්වා අලිවදුර කරමු කියලා අලිවදුර ප්‍රවෘත්තියටත් වෙනවා හැමදාම අලිවුත් කුමාරතුංග මුනිදාසයන් එතකොට ළමයි කුමාරතුංග මුනිදාසගේ භාෂාව ගැන එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මම මේ ඔයාලට වෙන කතාවක් කියන්න හදන ළමයි කුමාරතුංග මුනිදාසයන් අලිවදුර ගැන කියන පාඩමේදී කතා කරපු භාෂාව වගේ හීන්තරය අත්පණ මගුල් කෑම ওই වගේ පොත්වලට අමතර මේවා ළමයි කියවලා තියෙනවනේ තව තියෙනවා මම ඔයාලට අලුතෙන් දුන්නා මීටර් 100 කියලා කෙටි කතාවක් තියෙයි කියලා කිව්වා මීටර් 100 කෙටි කතාව හරිනේ අන්නේ කෙටි කතාව මීටර් 100 කෙටි කතාව ඔයලා කියවන්න හරිනේ ඔව් පහයි අලිත් පහට අනිවාර්යෙන් ඉවරක महाप्राण अक्षर महाप्राण अक्षर महाप्राण
बरपत्र कर लिया लिया महाप्राण महानी मरे नुकू कर लिया महाप्राण हे मरे अनित मुका विरुद्ध वचन विरुद्ध वचने अल्प प्राण अक्षर अल्प प्राण अक्षर एक महाप्राण अक्षर मित्र महाप्राण अक्षर बार वेड़ा लुक वेड़ा महाप्राण महाप्राणाक्षर प्राणे वैदि अल्प प्राण के प्राणे आडु अल्प प्राण प्राणे आडु महाप्राण प्राणे वैदि लियागन ओन मेन लियागन ओन तेना मम किया මොතෙන් බලා බෝඩකින් බලන් ලියන්න කියොත් ළමයි වරද්දන ඕනේ මෙන්න මෙතන තියෙන ලියා ගන්න ඕනදී ලියා ගන්න ඕන 59 පිටුයි 59 පිටුව පෙන්නනකෝ මහා ප්‍රාණ අක්ෂර කියලා තියෙන මහා ප්‍රාණ අක්ෂර කියලා තියෙන 59 පිටුයි ඔයා ගත්තද පනස් නමේ පිටු මම ඒකත් එක්කම කියා දෙනවා එතකොට ඔයාලට තේරුම් ගන්න ලේ ඒකේ තියෙනවා පහ පාටට තීරු දෙකක් ඔයා ගත්තද එක පැත්තක තියෙනවා මේ විදියට එක පහ පාට පේරියක් ඕම ඕම එකයි මෙහෙම එකයි පේරි දෙකක් තියෙනවා වචන ටික නෙවෙයි අකුරු ටිකයි අපි ඉස්සර ගන්න මෙතන ක තියෙනවා මෙතන ක තියෙනවා ක ක ගා उच्चारण शब्दीज मे दीप उदाहरण මේදී කතරගම හරි සරලව කියන්නේ හැබැයි සංක කියවන්න ළමයි ටික සද්දෙට මේ වචන ටික ඔක්කොම කියවගෙන යන්නකො එතකොට තේරෙයි කතරගම ගංගාව ඔය දෙපේලි දෙකේම තියෙන ඔක්කොම ටික කියවන්නකො වෙලාව දෙන්න ඉන්න තැන ඉඳන් කියවන්න ඕන හයි පනස් නමය පිටුව පනස් නමය පිටුව අපි මේ කරා කියවද කියව ගන්න බැරි තැන් ඇති ළම ඔන බලන්නකෝ කියවන හැටි ඉතින් අපි කියවන හැටි බලමු කතරගම හරිද ගංගාව මම යටට කියන්නේ චරිතය ජනතාව තකරම කඩය තරඟය දහවල් පහන බදුල්ල එහෙමයි තියෙන්නේ ඒ පැත්තට අනිත් පැත්තේ තියෙනවා සංක සංගයා ඡන්දය ඥාන පීඨය ආරූඪ ස්ථාන ධර්මය ප්‍රතිඵලය භයානක හරිනේ දැන් අයනු පේළිය නෙවෙයි ආයන්න පේළිය තමයි මහා ප්‍රාණ වෙන්නේ ආයන්න පේළිය මහා ප්‍රාණයි අයනු පේළිය අල්ප ප්‍රාණයි ඔන්න දෙපේලි දෙක. එතකොට අපි මහා ප්‍රාණ අක්ෂර කියන එක තේරුම් ගන්න ඕන. අපි මාතෘකාවලින් ව ව්‍යාකරණ පොතක් තියන අය මහා ප්‍රාණ අක්ෂර කියලා නැති අය කොලේක ලියාගත්තා. ඒකේ මහා ප්‍රාණ අකුරු ටික දැන් ඔයාලා ලියන්න. කොහොමද ලියන්නේ? ආයන්න තේරුවේ වචන ටික නැතුව අර පේලියට තියෙන අකුරු ටික ලිව්වනම් ක ග ජ ඤ ට ඩ ත ද ප බ යටට තියෙන ආයන තීරුවේ යටට තියෙන අකුරු ටික මහා ප්‍රාණ අක්ෂර කියලා දැන් ලියා ගන්න. ලියන්න කොයි ටික?
අපිට ලබන සතියේ සංඥා කකුරුත් තියෙන කරන්න. ඊට පස්සේ ඔයාලා කිව්වා අලිවඳුරු කියා දෙන්නයි කියලා. මහා ප්‍රාණ අක්ෂර ටික ලියන්න. लिवे लिव एक मुखादर अटीन कीड़ती उच्चारण वचन उच्चारण उच्चारण बरगति अक्षर मैं अद අදට දැන් ළමයට පන්ති තියෙන කතාවත් එක්ක මම වෙලාව හැබැයි තව තියෙනවා 6 වෙනකම් කරන්න පුළුවන් අපිට. තා එක ඡේදයක් කියා දින මම නවත්තන්නම්. එතකොට අපි ලබන සතිය ඉවර කරගන්න පුළුවන්. හරි නේද? අර කරපු පාඩම. දැන් ওই ටික ඔයාලා ලිව්ව වෙනම පොතක නේද? වෙනම පොත ආයෙනම් අද. හරි. තා පන්තියක් තියෙනවා මෙනේ. එහෙනම් අදට නවත්තනවා ලබන සතිය වෙනකොට ඔයාලා කරගන්න ඕන මොකද්ද? ලබන සතිය වෙනකොට මේ පන්ති පොඩා වෙනස් කරගන්න අපිට පන්ති ගලා වෙනස් කරන්න බෑනේ ළමයි. ඒ නිසා ඒක වෙනස් කරගන්න අදට මම පොඩක් ඒ පටන් ගන්න දවසේ ඉඳ අවස්ථාව දෙන්නම්. ලබන සතිය වෙනකොට පන්ති වෙනස් කරගන්න. ලබන සතිය අනිවාර්යෙන් 4:30 ඉඳලා 5:30 6 වෙනකන් අනිවාර්යෙන්ම උගන්න ඕනේ. නැත්නම් ඒක හරියට ගැටුවක් වෙලාව මදිනේ. පැහැදිලිනේ? මේ අපිට වැඩ ටිකක් කරගන්න වෙලාව මදි වෙනවා. ලබන සතිය අනිවාර්යෙන් 6 වෙනකන් කියා දෙනවා. අද පන්ති තියන අය एक अतंत्री पोडक किया मेक विनास्तर करने बना आठ तीन ना आय बुआन उत्तर ना ही पालते में गेट टू गला इन्हें गेट लू तीन वाला किया ना लामा ये आते उन्होंने गेट लू आठ तीन वाला एक अत किया आय बुआन